ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අපි අද දිනෙත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ පහ ශ්‍රේණියේ තියරි ක්ලාස් එක. ඉතින් පුතේ ඔයාලගේ පාඩම් කීපයක් පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඉදිරියේදී මම වැඩිපුර දිනයක් ඔයගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පේපර් එක සාකච්ඡා කරන එකත් වෙනම කරන නිසා සමහරක් වෙලාවට තියරි වැඩ ටික කරන්න පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. නමුත් අනිවාර්යෙන් මම ආවරණය කරනවා මම වෙලාව යොදාගෙන. අද අපි කතා කරන්න යන්නේ අපි පරිහරණය කරන දේ පිළිබඳව. ඉතින් ඔව් ඉතින් අද අපි පරිහරණය කරන දේ පිළිබඳව තව පාඩම අපි කරන්න යන්නේ. පුතේ මෙහෙමයි. දැන් මේක අපි ගොඩාක් දන්න දේවල් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් විතරක් සටහන් කරගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඊට අමතරව අනික් පාඩමෙත් තියෙනවා ටික අත්‍යවශ්‍යම විභාගෙට ඒ කියලා බලාපොරොත්තු වෙන කොටස් මම සටහන් කරගන්න කියනවා. හරි. එහෙනම් පාඩම් බලන්න සූදානම් වෙමු. හරි. ඔයාලා සූදානම්ද? ටියුට් එක අතර ගත්තද? ඔව් සර්. හොඳයි. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ. පෞද්ගලික පරිහරණය කරන භාණ්ඩ මොනවද කියලා. එදිනෙදා පරිහරණය කරන ළමන භාණ්ඩ සහ උපකරණ. එතකොට මේ පාඩමේදී කියනවා පෞද්ගලික පරිහරණය කරන භාණ්ඩ සහ පොදුවේ පරිහරණය කරන භාණ්ඩ ලෙස මේක වෙන් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දිසාවේ බලන්න පුතේ යනවා මේ වීඩියෝ එක යනවද කියලා පුතා? යනවා සර්. හරි පුතේ හරි. පෞද්ගලික පරිහරණය කරන භාණ්ඩ. ඔන්න ඔයාලට ඉතින් මාත් එක්ක යනින් ගමෝ නිකන් ලියාගෙන යන්නත් පුළුවන් තුවායි. දැන් අපි ගවල් වුණා සමහරක් වෙලාවට සාදුව නැත්තම් තුවායි කිව්වම කීප දෙනෙක් පිහින එකක් දෙන්න පුළුවන්. නමුත් පුතේ භාණ්ඩයක් ඉදිරිය ගත්තොත් දැන් මේක පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක් තුවායි. දැන් අමතරව දත්බුරුසු. දත්බුරුසු අනිවාර්යෙන්ම පුතේ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ දැන් නම් ප්ලාස්ටික් වලින්. ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරලාද පෞද්ගලික භාණ්ඩයක් වන්නේ. හොඳින් කියවන්න ඕනේ මේ වගේ අවස්ථාවක. ප්ලාස්ටික් කෙටි ප්ලාස්ටික් මිටක් වගේ තමයි තියෙන්නේ රබර් මිශ්‍රයවත් තියෙනවා. හරි. එහෙනම් දත්බුරුසුව පෞද්ගලික පාවිච්චි කරන ඉතින් ඉබලත් පිඟාන සහ කෝප්ප. බොහෝ විට සෑම ගෙදරකම එක එක්කෙනාට වෙන් වශයෙන් පිඟාන කෝප්පයක් වෙන් වශයෙන් තියෙනවා. ඉතින් මේවා පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ විදිහට තමයි අපි ගන්න. ඒවා ප්ලාස්ටික් වලින්, වීදුරු වලින්, පිඟම් මැටි වලින්, හදුපේව සහ මැටි වලින් හදුපේව පුළුවන්. හරි විවිධ උපකරණ වලින් හදුපේ විවිධ අමුද්‍රව්‍ය වලින් හදුපුවා තියෙනවා. හරි. කවුද පුතේ දැන් ආවේ ක්ලාස් එකට? තුම් සර්. තුම් සර් අපි ටියුට් එකේ පළවෙනි පිටුව කතා කරන්නේ. හා සර්. මේ කරන දේ පුතා. හා සර්. මයික් ඔෆ් කරගමු ළමයි. අපි කතා කරන්නේ පෞද්ගල දැන් මේක දන්නවා. ඔයගොල්ලෝ මම යන මේකත් එක්ක යනකොටම කීපයක් ලියාගෙන යන්නත් පුළුවන්. මතකේ තබා ගන්නත් පුළුවන්. කොට්ට. කොට්ටත් පුතේ පෞද්ගලිකව පරිහරණය කරන රෙදි වලින් හදපු එකක් විදිහට තමයි ගන්න පුළුවන්. ඇඳුම් ඇඳුම් පැළඳුම්. බොහෝ විට පුතේ අපි ඇඳුම් ගත්තොත් එමේ සපත්තු දෙකක්, මේස් දෙකක්, පැළඳුමක් ගත්තොත් සපත්තු දෙකක් අපි පෞද්ගලිකව පරිහරණය කරන්නේ. ඔය යාළුවෙක් දායන්න පුළුවන් වැඩිහිටියෝට වත්ච්චාම. නමුත් අපි පෞද්ගලිකව තමයි පාවිච්චි කරන්නේ ඇඳුමුත් එහෙම තමයි. මොකද පුතේ එක එක්කනාට ලෙඩ තියෙන්න පුළුවන්. එක එක්කනාට ඇඳුමක් කියන එක පුතේ ඇත්තට පෞද්ගලික භාණ්ඩයක්. රෝගයක් එහෙම තිබ්බොත් බෝ වෙනවා. දැන් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම පුතේ 50ක් ගන්නකො කෙනෙක්ගේ ඔළුවේ උකුණ හිටියොත් තමයි ඒකට බෝ වෙනවා. දැන් මොකක් හරි කුෂ්ඨයක් තිබ්බොත් බෝ වෙනවා. ඉතින් ගොඩාක් මේ සෞඛ්‍ය සනීප ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි පෞද්ගලික සහ පොදු භාණ්ඩ වෙන් කරලා තින්නේ සමහරක් අවස්ථාවල. ඉතින් ඇඳුම් ආගේ ආකාරයේ සෞඛ්‍ය සනීප ආරක්ෂක වෙනුවෙන් තමයි පෞද්ගලිකව පරිහරණය කරන්නේ. ඊට පස්සේ පොදුවේ භාවිත කරන භාණ්ඩ. ඒ කියන්නේ අපේ දෙවෙනි ප්‍රශ්නේ. පොදුවේ පරිහරණය කරන භාණ්ඩ මොනවද කියලා අහනවා. ඉතින් මේ සඳහා පුටු. ඒ ඉස්කෝලේ වාඩි මේසය පුටුවක් තිබ්බට ඔක පොදු උපක පොදු දෙයක් විදිහට තමයි අපි සැලකන්නේ. ඕනම කෙනෙකුට ඒක වාඩි වෙන්නත් පුළුවන්. ගෙදර පාවිච්චි කරන මේස සහ පුටු පුතේ එක එක්කනාට වෙන් වශයෙන් සමහරක් වෙලාවට දිහෙන්න පුළුවන්. නමුත් ගෙදර කෑම මේස පුටු සෙට් එක සෝෆා එකක් තියෙනවා නම් නැත්නම් ප්ලාස්ටික් පුටු තියෙනවා නම් නැත්නම් හාන්සි පුටු තියෙනවා නම් ඔක්කොම පොදු භාණ්ඩ විදිහට තමයි සැලකෙන්නේ. කොස්ස. කොස්සත් පෞද්ගලික භාණ්ඩයක් නෙවෙයි. එතකොට පුතේ කොස්ස ගත්තොත් එහෙම හදලා තියෙනවා සමහරක් වෙලාවට කෙඳි කොහු වලින් සහ ප්ලාස්ටික් වගේ දේවල් වලින් කොස්සක් හදලා තියෙනවා. හරි. ඊට අමතරව බෑග්. බෑග් ගත්තොත් එහෙම ඉස්කෝල රෙන් බෑග් එක නම් පෞද්ගලිකයි. නමුත් පුතේ කඩෙන් වෙළඳ පොලෙන් බඩු ගේන බෑග්, රෙදි ගේන බෑග්, සමහරක් වෙලාවට වෙනත් උපකරණ ගේන බෑග් ඒවා පොදු වෙන්න පුළුවන්. හරි. මේව පොදු උපකරණ විදිහට තමයි අපි ගන්නෙ. රයිට්. කුණු බාල්දි. කුණු බාල්දි ඩස්ට්බින්. එහෙම නැත්නම් අතල බහැර කරන බාල්දි. ඒවත් මේ ආකාරයෙන් නෙමෙයි. කුණු කූඩ තියෙන්න පුළුවන්, ප්ලාස්ටික් බඳුනක් තියෙන්න පුළුවන්, වෙනත් දේවල් වලින් හදපු දෙයක් වෙන්න පුළුවන්. අපතේ යවන බැරල් එකක් වෙන්න පුළුවන්. ඒවා පොදු භාණ්ඩ විදිහට තමයි අපි සලකන්නේ.
right. ඊළඟට පාපිස් නත් එහෙම. පෞද්ගලික පාපිස් නා නැහැ. මේක රබර්, රෙදි, එහෙම නැත්නම් කෙඳි වලින් හදපු පාපිස් නා අපි දකිනවා. නේද? ඒවා ඔක්කොම පෞද්ගලිකව හදපු ඒවා. හරි. පුතාලා ඇහෙනව නේද මම කියන ටික ඔයාලට? පාඩම් කරා කියලා හිතාගෙන හොඳින් අහගන්න. ඒකල මාත් එක්ක පුළුවන් ඒවා ලියන්න. ඇහෙනවද? හොඳින් ඇහෙනවද? ඒක තමයි. දැන් ඉදිරියේදී පුතේ දැන් මේ පාපි යන්නේ පස්වෙනි පාඩමනේ. විභාගයට කලින් මම සියලුම පාඩම් සාකච්ඡා කරනවා ලස්සන වීඩියෝ එකකින්. එතකොට ඔයගොල්ලෝ හිතාගන්න එදාට පාඩම් කරනවා කියලා. මොකද ඉස්කෝලේ සමහරක් වෙලාවට පාඩම් කරලා ඉවරයි මම නැවත මතක් කිරීමක් කරනවා පැයක් සමහරක් කරගෙන. එතකොට ඔයාලට පාඩම් කරන කාලෙත් ඉතුරුයි. නේද? හොඳින් අහගෙන හොඳින් ඔළුවට දාගන්න ලියා ගන්නවට වඩා වැදගත්. දැන් අත්‍යවශ්‍ය දේක් විතරක් සටහන් කරගන්න. රයිට්. ඊට පස්සේ සබන්. සබනුත් පුතේ පොදු දෙයක් විතරද සබනුත් දැන් මේම සමහර අවස්ථානුකූල සබන් පෞද්ගලික එකක් වෙන්නත් පුළුවන්. නමුත් ගෙදර අපි දැනට පාවිච්චි කරන සබන් පොදු දෙයක් විතර තමයි පාවිච්චි කරන්නේ. නමුත් සබමුත් පුතේ පෞද්ගලිකයි නම් බොහෝ රටවල් වල පෞද්ගලිකව ඇති. ඉතින් අපේ වගේ රට අපේ රටවල් වල නම් පොදුවේ තමයි සබන් පාවිච්චි කරලා ඉතින් හොඳන සබන් සමහරක් වෙලාවට ඇඟේ ගන්න සබන් පෞද්ගලිකව පාවිච්චි කරනවා. සබන් ගත්තොත් පොදුවේ අපිට පොදු භාණ්ඩයක් විතර තමයි ගොනු කරලා ගන්න වෙන්නේ. රයිට්. වැසිකිලි හා නාන කාමර. මේකත් කියනවා දැන් මට ළමයෙක් කිව්වා අපේ ගෙදර වෙනම කාමරයක බාත්รูම් එකක් තියෙනවලු. ඒක පෞද්ගලිකයි. එහෙම කියලා නෑ පුතේ. ඒක එක එක තමා තමාගේ ආර්ථික හැකියාවන් හදලා තියෙන්න පුළුවන්. නමුත් සනීප ආරක්ෂක උපකරණ කියන ඒවා බොහෝ විට සෞඛ්‍ය සනීප ආරක්ෂාව වෙනුවෙන් මේවා හදලා තිබ්බට නිතර පිරිසුදු කාර්යක දාලා සෝදනවා පොදු මෙවලම් හැටියට තමයි භාවිත කරන්නේ. වැසිකිලිය සහ නානකාමරය. නානකාමරය එහෙම කොමත් පොදුයි. වැසිකිලියත් එහෙම තමයි. හරි. වැසිකිලිය හා නානකාමරය පොදුයි. රයිට්. පස්සේ සෝෆා. ඒවා පොදුයි. එවගෙන අමුතු කියන දෙයක් නැහැ. ඒවා පොදුයි. සෝෆා හරි හාන්සි කුටු හරි ඉස්සරම පැහැදිලි කරා. ඒවා පොදුයි. ඊට අමතරව නිවසේදී පෞද්ගලිකව හා පොදුවේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය කිරීමට අපි පුරුදු වෙනවා. හරි. ඊට පස්සේ අපි අහනවා තුන්වෙනි ප්‍රශ්නේ පුතේ නිවසේදී පෞද්ගලිකව හා පොදුවේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය කිරීමට අපට කළ හැකි දේ මොනවද කියලා. අපි ඊළඟෙන් බලමු. මොනවද දිසජ අපිට කරන්න පුළුවන්ද මොනවද තුම්සර අපිට කරන්න පුළුවන් මේවා සෞඛ්‍ය ආරක්ෂිත පාවිච්චි කරලා ඉස්කෝලේ පාඩම් කරලා ඇතිනේ දින අය සර් ඒවා නිතරම පිරිසුදු කරන්න ඕනේ ඔව් දිනපතා හොදන්න පුළුවන් ඒවා හොදන්න ඕන සහ නඩත්තු කරන්න ඕනනේ කැඩිලා බිඳලා නම් නඩන්න ඕනේ ඔව් නඩත්තු කරන්න ඕන සෙන්දිව ඉන්න අවිල අලුතෙන් ඇවිල්ලා ශහිනී අමාශා ඉන්න හොඳයි අමාශා ඉන්නේ ක්ලාස් එකට දිසජ තුම්සර තිසංග බණ්ඩාර සෙන්දියු ඉන්නයි මම මේ කවුද ඉන්නේ කියලා බැලුවේ හොඳයි එතකොට පුතේ පෞද්ගලික පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය කිරීමට පුරුදු වෙමු බලමු මේ මොනවද කියලා අපි කිලිටි ඇඳුම් වෙන වෙනම තබමු ඇඳුම් පිරිසිදු කර පිළිවෙලට අසුරා තබමු මතක තියාගෙන ඉඳලා කාල වේලාවක් තියෙනවා ඔයාලා ලියන්න පුතේ නැත්නම් මම සාකච්ඡා කරන ගමන් පුළුවන් නම් එකක් දෙකක් ලියාගෙන යන්න සපත්තු රඳවන එක පාවහන් පිළිවෙලට පිරිසුදු අසුරා තබමු. ඉතින් කෙනෙකුට සපත්තු අසුරණයක් නැහැ වෙන්න පුළුවන්. සපත්තු අසුරණ තියා ගෙදර එදිරිලා කරගන්නත් ආර්ථික හැකියාවක් නැහැ වෙන්නත් පුළුවන්. දැන් ඔය උදාහරණයක් මම ඔයාලට කියන්නම්. දැන් එක ළමයෙකුට තියෙනවා පාසල් දානියන්ට සපත්තු කුට්ටම් 4ක්. තව ළමයෙකුට තියෙන එකයි. ඒක ඉරිලත් එක ටිකක්. අර සපත්තු කුට්ටම් 4ම තියෙන කෙනා සෝදන්නේ නැහැ. දාන ඔහෙ විසි කරනවා. ගෙදර ආවා කකුල් දෙකේ මම්බර රැව්වා ගෙහුවා පයින්ක කැඳාස්සේ උදේට හොයනවා හවුවෙන එක දාගෙන යනවා. ඔන්න එයාගේ භාවිතේ. එයාට හොඳට මිල මුදල් තියෙනවා, රැක්කෙකුත් තියෙනවා. එයා තියන්නේ පිළිවෙලක් නැහැ. හැබැයි අර එක සපත්තු කොට්ටමක් තියෙන කෙනා ඒක හැමදාම හවසට දානවා, පවණේ හරි වේලෙන්ට ඉරිදට හොදනවා, හොඳට පිරිසිදු කරලා දානවා. ඉතින් හිතන්න ආකල්පණි පුතේ වැදගත් වෙන්නේ තමන්ට තියෙන මුදල් නෙවෙයි. ඒකෝට තමන්ට සපත්තු කොට්ටම් 100ක් තිබ්බත් වැඩක් නැහැ. පරිහරණය කරන පිළිවෙලක් නැත්තම්. බොහෝ විට සපත්තු මොකද කරන්නේ පුතේ? එනවා කකුලෙන්ම පාගනවා, ගහනවා පයින්. ඉතින් මම දැක්ක එක ළමයිගේ බොහොම ලස්සන වැඩක්. ඒ ළමයාට තිබ්බේ පුතේ සපත්තු කුට්ටම් ගෙදරට දාන එකයි, පාසලේ එකයි, ගෙදර දාන සිප දෙකයි, ওই ගමනට එක්ක විතරයි. එයා පුතේ යාගේ සාලේ පොඩි කොටුවක් ඇඳලා චෝක් කෑල්ලකින් ඒ සපත්තු වටා ඉරි ඇඳලා තියෙනවා. එයා පුතේ අවුවේ දාලා ඒ සපත්තු හරියටම තියන්නේ එතන. ආයේ උදේ සපත්තු හොයන්න දෙයක් නැහැ. එයාට සපත්තු රැක එකක් නැහැ. දැන් මේ පාඩම ඇත්තටම අපේ ජීවිතේටත් වැදගත්. පිළිවෙල කියන එක පුතේ අපිට බොහෝ ජයග්‍රහණ ලබන්න අත් කරගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනා. ඒකේ තැන. ඒ නිසා දැන් මේ පාඩමෙන් පස්සේ වාඩි වෙලා ඔයාලගේ සපත්තු දෙක පිළිවෙලට තියන්න. කොණ්ඩපටිය ගැට ගන්න ඕන නිශ්චිත ස්ථානයක්. උදේ හොයන්න ඕනේ අම්මා කෝ මගේ කොණ්ඩපටිය. කොණ්ඩ කටු දාන බඳුනක්. ඉතින් අපේ ටයි එක එල්ලන්න පොඩි ඇණයක්. ඉතින් හරි චූටි පිළිවෙලක් හදා ගන්න. ඒකට සල්ලි විඳන් වෙන්නේ නැහැ පිළි.
හරි එතකොට බලන්න සාලේ එක කෙළවරක සබත්තු දෙක චෝක් කෑල්ලෙන් ඇඳලා හරිද එතකොට ඒක තියන්න එතනම ආය උදේට කිසි ප්‍රශ්න නැහැ එතන සබත්තු දෙක ගත්තනම් ගත්ත දේ එතන නැවත තැබීම තමයි එතකොට මුදල් තිබුණා කියලා රැක් එකක් තිබ්බා කියලා ආකල්පන අරකනම් ඒක හරියන්නේ නැහැ එහෙනම් අපිට ආකල්පයක් තියෙනවා අපි පිළිවෙලට ඉන්න ඕන කියලා හරි කැමෙන් පසු පිඟන් කෝප පිරිසිදු කර පිළිවෙලට තබමු තමන්ගේ පොත්පත් පොත් රාක්කේ පොත් මේසය මත පිළිවෙලට තබමු හොඳම දේ තමයි ගත්ත දේ නැවත ගත්ත තැන තැබීම. ඉතාම හොඳ දෙයක්. හැකිනම් පුරුදු වෙන්න. ජයග්‍රහණ ලබන්න බොහෝ ඉවහල් වෙයි. හරි. ඉතින් පුතාලාට ඔන්න තියෙනවා නිනසේදී හා පෞද්ගලික පොදුවේ පරිහරණය කරන භාණ්ඩ උපකරණ සෞඛ්‍ය ආරක්ෂිත පරිහරණය කරන්න. දැන් මීට අමතරව ඉස්සර මේ දිසජ තොරතුරු සර කිව්වා දිනපතා හොදන්න ඕනේ හොදන්න ඕන ලේසුව කෑම පෙට්ටිය නැත්නම් ඒවා දුර්ගන්ධය ගන්න. ඊට අමතරව නඩත්තු කරන්න. දැන් ගෙදර හිරමනේ nyaras 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 segala sadhya kena mana muka dekaran nih kenapa tuh karena hotel di kantor nih ya kenapa tuh kirim kian nih karena gendera putu ke indahkan nih kota sadhya heno nang kapula kelen nang amma kieno ar putu hema dama hele nang arka dana ekpat gala dana dago kira taat tadi gitu itu yang mana taat tadi kahadala dengo kita mana tuh kirim right honda ilage ika balan dabo te apa pari hara nih karena banda apa karena babi tiri kas pasu nisi pari di nisi tanan pilih wera tasura tabo mu emagi niwasa de pilih wera pilih situ kamak alang kare klabi එම නිසා නැවත යමක් සොයා ගැනීමේදී තිබූ තැනින් ඉක්මනින් අර ගැනීමට හැකි වෙහසක් නොදැනේ කාලය අපතේ නොයයි right ළමයි පැහැදිලිව ඇහෙනවද ඊ අපිට පොඩි පන්තියක් කරගන්න බැරුණා සිග්නල් ප්‍රශ්නයක් කැඩි කැඩි ඇහෙන්නේ කැඩි කැඩි නෑ ඇහෙන්නේ ඒක තමයි ඊ පොඩි ප්‍රශ්නයක් ඔයාලගේ ආවා ඒකයි බලන්න ඕනේ ඈ පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙමු දෙමෙ දවස සහ කැඩි කැඩි ඇහෙන්නේ හරි මම හදා ගන්නම් මට විනාඩියක් දෙන්න ළමයි දැන් හරිද දැන් හරිද දැන් හරි පුතේ අපි මේ පොඩි පන්තියක් කරගන්න බැරි වුණා ඊයේ මේ ඔයගේ සිග්නල් ප්‍රශ්නයක් කියලා තුන වසර පන්ති අතහැරලා දානවා දැන් කියලා ආයෙ හෙටරෑ කරන්න ඕනේ ඒක හරි හරිද ළමයි පුතේ හරිද හරි හරිද බලන්න එහෙම තත්ත්වයක් આવොත් කියන්න වම් ප්‍රොඩක්ට් ලොග් අවුට් කරලා හරි ලොග් වෙන්න රෙකෝඩින් එක පැත්තක තියලා හරි වැඩේ කරමු නැත්නම් රෙකෝඩින් එක පොතේ එක එක කෑලි කෑලි දාන්න වෙන්නේ හරි කාදා ගන්න බලමුකෝ අපි හරි මේ කාරණේ හරි භාණ්ඩ හා උපකරණ බලන්න පුතේ අතීතයේදී හා වර්තමානයේ භාවිතා කරපේවා දැන් මේවා නම් ලොකුවට මම ළඟ විස්තර නැහැ මම පොඩ්ඩක් ඔයාලට කියන්න හරි අවශ්‍ය දේවල් ලියා ගන්න අතීතයේදී භාවිතා කරපු එකට එක කොටුව පළවෙනි කොටුවේම කුඩාවට ලියා ගන්න පුතේ මිරිස් ගල් තියෙනවා ඔයාලට කොලම් එකක් අතීතයේදී හා වර්තමානයේ ඒ වෙනුවට භාවිතා කළ උපකරණ පිළිබඳ වගුව සම්පූර්ණ කරන්න තියෙනවානේ. ඒක ලියන්න මිරිස් ගල, කුරහන් ගල සහ පළවෙනි කොටුවේම කුඩාවට ලියන්න. මිරිස් ගල, කුරහන් ගල ආයෙ මොකද්ද මම ඔතෙන්ද කියන්න යන්නේ? මොකද්ද පුතේ? මිරිස් ගලයි හරි. එහෙනම් ඒකට ඉදිරියෙන් ලියන්නේ මොකද්ද ළමයි? වර්තමානයේ මොකද කියන්නේ? බ්ලෙන්ඩරය. බ්ලෙන්ඩර එක. හරියටම හරි. බ්ලෙන්ඩරය. ඒකට ඉදිරියෙන් ලියන බ්ලෙන්ඩරය. ඒකට ඉදිරියෙන් ලියන බ්ලෙන්ඩරය. හරි. ඊට පස්සේ බම් පුතාලට දෙන්නේ දරලිප. අතීතයේදී දරලිප දෙනවා. අතීතයේදී දරලිප දෙනවා. අතීතයේදී දරලිපට මොනවද ලියන්නේ ඉස්සරහින් ගෑස් ලිප විදුලි උඳුන අවන් එක ආයේ රයිස් කුකර් එක කුඩාවට ලියන්න ගෑස් ලිප විදුලි උඳුන අවන් එක අර කෑම පුළුස්සා ගන්න අපි අවන් එක සහ රයිස් කුකර් එක බහුලව පාවිච්චි කරනවා ආ වර්තමාන සමහර වෙලාවට කුරහන් ගලේම හොයාගන්න නෑ නාගරික ප්‍රදේශවල. ඔව් පුතේ නෑ. එතකොට දැන් අපි මිනිස්සුන්ගේ බලශක්තිය අහිමි වෙච්චාම තමයි මතක් වෙන්නේ නේ. හරි. ඔව් සර්. ඒකේ. තුන්වෙනි එකට අපි ලියමු පුතේ පොල්කටු ස්ත්‍රීක.
Pada istri, alasannya kalau lihat apa istri kayak gitu ya, sehingga dengan beli berkamarnya istri kayak gitu ya. Ia naik alasannya naik, tayangan itu istri lada ala raga rajidan, istri kayak gitu. Istri kayak gitu ya. Lama ini mama paper ke deh ma, dekat tuh bollo. Dekat sih. Dekat. Sama hari lama ini kerapoya tinne. Hebat ini apa online itu terakhir ini lama ini tiket ini godaan nih anik lama sama lama ini dalam putih kelas dari lah beda goda itu apa kalau terlama ini mata golok kata agak lagi gua beda goda beda sir memai paper kelas itu sama tiang dari ini gila tiga dulu apa nih gua mari beda kerja kamu namun mata ke dini kali ini orang anti mereka ibu hak mereka kan tapi anik panjang lama sih kita asal ini apa kau mana itu gua apa paper kelas itu baru lama hatak pertinno nih itu gua putih tiari kelas itu mam wakil kim barang kata nggak tari ini kalau tiket itu orang kami ini Hema pada mama kohmari kerana hegi akar, dan rajana pada mulu kerana orang boleh dah usah kari dah agan mang istirahat ikkerno. Jauh deh bagi meda ganit sa saman tri di ganit apa yang kerana ikat tu alat kerani maring kerana. Jadi ini sa apa wibahag tiga ibu diri mana, tapi wibahag angko paha orang mang udah alat ini. Apa itu labur sa tiye physical class solo wibahag angko hayat kerana. Wala hari ini kerana. Oh. Sanda ni adu ati pat kerana. Oh, balap putih ni ada. Niwadu tibut keramu. Aku sah. Niwadu tibut tapi apa tika keramu? Apa ini keramu putih? Mang warad koma tiilang ke niwadu warad tu mah pramuka tawe dindi. Ani waring keramu. Hari. Jadi warad ini mama ani waring ini berarti kerala hosan keramu. Hari. Ini pas apa liwa biduli istri polkadu istri keliwa. Ekda bidul enang biduli istri keliwa. Bi. Biduli istri keliwa. Ini pas mang kiamat diwarad lelon sekku. Sekku dah no dogol lo. Ayi kokgal cari kau tipe pintu. Sir, mama dekka sekku kriyatmak karne ka video ekka kal. Video, kau apa search kalo balan nak pulang tuh sir. Me kokgal cari kau tipe ni di sana pintu ya. Me sendu tiennau ni tuh bute. Tiennau sir. Oh. Tiennau. Tiennau sir. Tiennau tiennau. Kokgal cari kau tiennau pintu ya. Kena liam mau ikat ya. Tel sendiri antre. Itu korang dah mesin ni dia ni, hari. Itu korang apa lihat anda buluang? Hiraman ni ada lihat anda buluang. Hiraman ni ada antri noa, yang antri ke siram hiraman ya. Nee dapat tu? Yang antri ke hiraman ya tiada. Itu ngaturu orang orang kiamat itu impact lihat kan? Hari. Itu mewat apa itu? Tawa gobi pukar orang lihat anda buluang. Dan nangula kan anda ko? Dan nangula ni mana bawa itu akan na tractor ni, dekat. Itu apa itu? Kita sama kita tawa teru kan? Apa lihat anda buluang? Apa tu? Traktor yang namanya traktor yang ni deh. Oh, dan degam pun awicik kerana apa tu? Arah mahat traktor itu thana mah. Itu kau dah traktor itu high kerapu kolak, kau yang kapan yang antara tiri, na traktor ni kira bodoh dia. Hai, api mek kata kerja, ati tesa, wartamane, bawita kerana lada, bandsa, upacarana pilih bandu. Itu kau dah taru ni, mevake wasisa, wasit tiri na. Api ini kau Thomas agak cakar. Hai. Wasis awasit tiada ni, dina ya, hehno ni tu betul pada mana? Hari. Oh sir. Hari. Ati tadi betul pavici kerapian wasiya tamai, amatara biadama dari mana sidu novim, mana dia agan tu pulang maya. Amatara biadama dari mana sidu novim. Amatara biadama dari mana sidu novim. Sir. Apa tu? Awasi aku tu jadi meli anda bulan ni tu sir. Kali beri envi magiela. Oh, awasi aku tu jadi anda bulan apa tu? Kali has srame beri pura envi. Lihat. Srame apa yang mana apa tu? Dan blender making, gamistik aku tagan, nawa nawa, wangi di sana, mulga yang kedua orang ko logo kali apa yang? Abi awasi aku lihatmu beri pura kali saha srame envi. Wedi pura kali sa srame vayavi.
හරි. ඉතින් වාසියක් තියෙනවා කි තව සමහරක් විට සමහර උපකරණ වලින් අනතුරුත් අඩුයිකුත් තියෙනවා. වර්තමානයේ පාවිච්චි කරන මැෂින් වලට වඩා තමන් අර කරගත්ත පොඩි උපකරණ වලින් කරපුවාම පොඩි අනතුරුත් අඩු දෙයක් තිබ්බා. අනික තමයි පුතේ මේ සෞඛ්‍ය ආරක්ෂිතයි. සබහාධර්මයට හොඳයි. දැන් බලන්නකෝ සමහරක් ඒවා පාවිච්චි කරලා තෙල් දාන. චීට කරන නිසා හොඳනේ නෑ. ඔව්. ඉතින් මේ සබහාධර්මයට හොඳයි. කියන්නේ පරිසරයේ පැවැත්මටත් හොඳයි අතීතයේදී පාවිච්චි කරපු ක්‍රම. හරි? ඒ වගේම මතක තියාගන්න. දැන් මේවා අපිට ඇත්තම ලියන්න එන්නේ නෑනේ කොහෙවත්. ශිෂ්‍යත්ව විභාගයට පරිසර ප්‍රශ්න ඔව්. පරිසර ප්‍රශ්න 30ක් එනවා. 30 එකදී කොහොමද? ආපුතේ ඒස ශරීරයේ ව්‍යායාමද? ඔව් ඒකත් වාසියක්. ශරීරයට ව්‍යායාම ලැබෙනවා. ගුඩ්. හොඳයි දිසගේ. ජැවි ජොලෙන් අර්බින් සීත කරන වලින් එන වායුව ඕසෝන් ස්තරයට හානි කරනවා. හානි කරයි. ඉතින් පස්සේ නම් ඒක ස්වභාවික විදිහට ඔය හදුවා කියලා කියනවා. ඉතින් ඒත් අපි දන්නේ නැහැ නේද? ඔව්. වර්තමානයේ හරි. මොස්සේම මීපැණි වල දාලා තියෙන කීට වඩා සෞ. ඔව්. පරිසරයට හිතකාමි. හිතකාමි. වර්තමානයේදී භාවිත කරන උපකරණ වල ඇති වාස්ස අවාසි වාසිය අපි ලියමු. ඉක්මනින් කරගත හැකිවීම. අඩු කාලයකදී වැඩි වැඩ කොටසක් කරගත හැකිවීම. ඉක්මනින් කරගත හැකිවීම අඩු කාලයකදී වැඩි වැඩ කොටසක් කරගත හැකිවීම. කාලයේ ඉතුරු වීම. ඉතින් ඒ කාලෙන් දැන් රෙදි හොදන මැෂින් එකක් තියෙනවනම් ඉස්සර අතින් පැය 3ක් 4ක් හොදපු රෙදි ටික පැය භාගෙන් හොදලා වෙනත් කටයුත්තක් කරගන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා පුතේ වර්තමානයේ වගේ. සර් ඔව් ඒක මොනා කරන්න ඕනේ මැෂින් එකට දැම්ම නම් ඔක්කොම වෙලා එනවා ඔක්කොම හේදිලා එනවනේ ඒක වාසියක්නේ නේද හරි අවාසි ගමු අවාසි තමා පුතේ අමතර වියදමක් දැරීමට සිදුවීම අමතර වියදමක් දැරීමට සිදුවීම අනතුරු වැඩිවීම ඔව් අනතුරු වැඩිවීම කියලත් ගන්න පුළුවන් ආය පුතේ සමහරක් වෙලාවට මිනිස්සු කම්මැලි වෙනවනේ අලස වෙනවනේ ශරීරයේ ව්‍යායාමයක් නැති වෙනවනේ ඒකත් ඉතින් අවාසියක් තමයි ඉස්සරහ දවස් ගණන් ගොන් කරත්ින් යන්නේ කද මේ පැය ගන්න කියන්න පුළුවන් සගාරිකේ අන්න ඒක තමයි. දැන් අපි ඔව් දැන් ප්‍රවාහණයේදී වගේ නම් ඇත්තටම ලොකු වාසියක් තියෙන්නේ. පරිසර හිතකාමි නෑ වැඩේ. නමුත් ඉක්මනින් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ඉස්සර පුතේ රුවල් නැව තිබ්බේ. මොහොතේ හුලඟින් ගමන් කරා මාස ගණනාවක් යාත්‍රා කරන්න ඕනේ. අද ගුවන් යානකින් රටකට යන්න පුළුවන්. ඒ ලොකු දේවල්. දැන් අපි කතා කරන්නේ මේ කුඩා භාණ්ඩ සහ උපකරණනේ. වර්තමානයේ දියුණුවේ වාසාවාසි දෙපැත්තටම තියෙනවා. හරි එහෙනම් ඔගොල්ලෝ තව ටිකක් කල්පනා කරලා ලියන්න. නිවසේ සහ එලිමහනේ භාවිත කරන උපකරණ. මේ අහන්නේ මේ දෙකේම පාවිච්චි කරනව නෙමෙයි, එහෙම නෙවෙයි අහන්නේ. හැබැයි දෙකේම පාවිච්චි කරන ඒවාත් ගන්න පුළුවන්. දැන් පිහිය වගේ එකක් ගේ ඇතුලෙත් පාවිච්චි කරනවා, එළියෙත් පාවිච්චි කරනවා. කතරුත් එහෙම සමහරක් කරලා එළියටත් උමනා වෙනවා. ඒතකොට උදැල්ල පොරව වගේම නම් ගේ ඇතුලේ පාවිච්චි කරන්නේ නැහැ. අලවංගු මුල්ලුව විල් බර වගේ ඇතුලේ පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ජල කරාම එතකොට ජල කරාම වගේ ඒවා පාවිච්චි එතකොට බාල්දිය වගේ ඒවා ගේ ඇතුලටත් ඕන එළියටත් ඕන නේ. ආන් ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. සර් මල්ලට කපන කතුර නම් එළියට විතරයි. එළියට විතරයි නේද? හරි. ගේ ඇතුලේ මල් බල නැහැ. අපි දැන් මෙහෙමයි. අපි මෙහෙම ලියමු. දැන් මෙතන හතරයි ලියන්න තියෙන්නේ. අපි ලියමු නිවසේ දැන් මේ ටික ලියන්න එපා. නිවසේ සහ එලිමහනේ භාවිත කරන උපකරණ විදිහට අපි ලියමු පිහියනේ. ආය ලියමු පුතේ. කතුරත් ලියන්න පුළුවන්. පොදුවේ කතුරු අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව අපිට ලියන්න පුළුවන් ජල කරාම. ජල කරාම ගේ ඇතුලේ තියෙනවා එළියෙත් තියෙනවා. ඊට බලන්න පුළුවන් පොදේ බාල්දි. බාල්දි වගේ ඒවා එළියෙත් තියෙනවා ඇතුලෙත් තියෙනවා. ඒ වගේ දෙපැත්තටම උමනා වෙන භාණ්ඩ අපිට තියෙනවා එදිනෙදා භාවිතයේදී. අටවෙනි ප්‍රශ්නයට අපි යනවා. මේකත් ඔයගොල්ලෝ ලියන්න කෙටි කෙටි ප්‍රශ්න සර් දීලා තියෙන සම්පූර්ණ පාඩම ආවරණය වෙන විදිහට සර් දීලා තියෙනවා. පාසලේදී විවිධ ස්ථානවල දක්නට ලැබෙන සුවිශේෂී උපකරණ මොනවද කියලා අහනවා. අපි බලමු පොතේ උපකරණ මොනවද කියලා. හරි. රයිට්. ඈත අතීතයේදී අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ජීවන උපායවේ කෘෂිකර්මාන්තයයි. ඒ සඳහා භාවිතා කළ කැත්ත උදැල්ල වැනි උපකරණ භාවිතයට පෙර ඒවාට වැඳ ගෞරව කර වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ පුතේ ඉතින් ඒවා අදහලා නෙවෙයි.
දැන් රියදුරු මහත්මයෙක් වුණත් අර රියදුරු අසුනේ ඉඳගත්තර පස්සේ වදිනවා. ඒ කියන්නේ කටයුත්ත සාර්ථක කරගන්න. දැන් මේ උපකරණ වලට වදින්නෙත් ඒ උපකරණ වලින් අනතුරක් නොවෙන්න වැඩේ සාර්ථක කරගන්න කියලා තමයි ඒගොල්ලෝ ඒවට වැඳලා වැඩ පටන් ගත්තේ. ඉතින් හොඳ දෙයක් ඒක. රයිට්. අපි යනවා මේකේ පොතේ මම ඔයගලට පැහැදිලි කරන්නම්. ක්‍රීඩා පිටිය. දැන් ක්‍රීඩා පිටිය මොනවද තියෙන උපකරණ? සුවිශේෂී උපකරණ. විදුම් කණු. ආ, very good. දැන් විදුම් කණු කිව්වම සමහරක් අය දන්නේ නැහැ. නිතරම තියෙන එකක් තමයි විදුම් කණු. අර රවුමක් වගේ තියෙන්නේ. අර එක නෙට්බෝල් ක්‍රීඩාවට, බාස්කට්බෝල් ක්‍රීඩාවට වගේ එකක්. ඒ විදුම් කණුව ගලවලා අරන් යන්නේ නැහැ. දැන් ක්‍රීඩා පිටියේ බැට් බෝල පිටි හැම තිබ්බොත් කවුරුරි හොරෙන් අරන් යයි. දැන් අපි මේ මේකෙන් කතා කරන්නේ පුතේ සුවිශේෂී උපකරණ. අනිවාර්යෙන් ක්‍රීඩා පිටියක දකින්න පුළුවන් විදුම් කණුව. ලියන්න බලන්න. විදුම් කණුව. විදුම් කණුව තියෙනවා ක්‍රීඩා පිටියේ. හරිද පුතේ? ඊට අමතරව තියෙනවා වොලිබෝල් දැලක්. ඕක සාමාන්‍යයෙන් තියෙනවා. කණු දෙක හරි තියෙනවා. එතකොට වොලිබෝල් දැල ගහන්නේ උඩින්, පාපන්දු දැල ගහන්නේ බිම. ඒකක් තියෙනවා. ආය ඔයගොල්ලෝ දැකලා තියෙන පැති පැති ක්‍රිකට් පිටියක් තියෙනවා. පොඩි net එකක් එහෙම ගහලා ටිකක් ලොකු ස්කෝල් වල ටර්ෆ් එකක් එහෙම දාලා බෝල එළියට යන්නේ නැහැ. ඇතුලේ ප්‍රැක්ටිස් කරන්න. පැති ක්‍රිකට් පිටිය. දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ආවසා සයිඩ් පිච් කියලා එකට කියන්නේ. ඔව්. ආ සයිඩ් පිච් කියලා කියන්නේ පැති ක්‍රිකට් පිටිය. ගුඩ්. අන්න ඒක ඒව පොතේ මේ සුවිශේෂී. බොහෝ විට පිටණියක් ගත්තොත් ඒව තියෙනවා. නේද? net ball දැලක්, volleyball දැලක්, පාපන්දු දැලක් සමහර ස්කෝල් වල hockey දැලක් සහ ඔයිට අමතරව තියෙන්න පුළුවන් පුතේ අර පණින වල. දැන් ඒ වලවල් නම් අඩුයි මෙට්ට වලනේ පණින්නේ. ඉතින් ඒක ලියන්නත් දෙපා. ඉස්සර නම් තියෙනවා කුඩු වල. දැන් නම් නැහැ. දහය දාලා පණින්න හදුව එකක් තියෙනවා උස පැනීම සහ දුර පැනීම ක්‍රීඩාවට. දැන් ඒව දකින්නද දැන් ලොකු මෙට් එකනේ පණින්නේ. අර ටික ඇති. මොනවද? විදුම් කණුව, වොලිබෝල් දැල, පාපන්දු දැල, ඊට පස්සේ අපි ලිව්වා පැති පැති ක්‍රිකට් පිටිය. ගුඩ්. හරි. දිනයට ඉස්කෝලේ පාඩම කරලා ඉවරද? ඔව් සර්. පාඩම කරලා. ඉතින් හොඳයි. දැන් ඔන්න ආයි විභාගෙට පාඩම් කරන්න දෙයක් නැහැ. සර් නැවත ආයි මතක් කරනවා. ඉතින් අපි මේ පාඩම අවසන් කරමු. ඔළුවටම දාගෙන නේද? සර්. ඔව්. ආ පැති ක්‍රිකට් පිටියක් දැකලා තියෙනවා. දැකලා තියෙනවා නේද? ඒක තමයි පුතේ. හරි. සංගීත කාමරේ. පුතේ බොහෝ සංගීත කාමරේ දකින සුවිශේෂී උපකරණයක් තමයි සර් පිනාව. දන්නවද ඔයගොල්ලෝ ඒක? අර ඉස්සරහා සිදුරු ටිකක් තියෙනවා. පොඩ්ඩක් අර අතින් උලන් වගේ ගහන්න කැලිකුට් ටිකක් තියෙනවා. එතකොට මෙලෝඩිකාවක ඕගන් එක වගේ අතර පුවරුවක් තියෙනවා සංගීත ස්වර වාදනය කරන්න. ඕකට කියනවා සර් පිනාව. සයන්නයි අල් රයන්නයි දාලා ලියන්න සර් පිනාව කියලා. ඕකට කියන්නේ සර් පිනාව කියලා. හරි. ඔක සුවිශේෂී උපකරණයක්. සර් පිනාවක් ලකින්න පුළුවන්. හරි. සර් පිනාව තව ඔයාලට කැමති වලියට වයලීනේ, තබ්ලාවක්, සිතාර එකක්, එහෙම නැත්නම් ඒස් රාජ් එකක්. තව ඔයාලා ඉස්කෝල වල තියෙන ඒවා ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. සර් ගිටාරය පුළුවන් නේද? ගිටාරය පුළුවන්. බටනලාව පුළුවන්. හරි. අපි බලමු ඊට පස්සේ කාර්යාලයක දකින්න පුළුවන් පුතේ සුවිශේෂී ඒවා අහන්නේ. දැන් ඔයාලා කාර්යාලයක් දැක්කම පුතේ ඔගේ නාම ලියන්න. ආ පුතේ. මොනවද? නාම ලේඛන. ඔව් ඔෂදි තියෙනවා. නාම ලේඛන තියෙනවා. තව තියෙනවා පුතේ ඔය මේකේ ලොක් සටහන් පොතක්. කවුරු හරි එළියට යනවනම් මොන හරි බඩු වැරන් යනවනම් සටහන් කරන්න. ඒක අනිවාර්යෙන් ලියන්න. අල් ගයන්න. ලොයන්නයි අල් ගයන්න. ලොක් සටහන් පොත. සර්. ඔව්. අපේ කාර්යාලයක තනක් තියෙනවා. එතන තියෙනවා හැම පන්තියකම යතුරක්. මම දැකලා තියෙනවා. ආ දැන් අපි ඒක ලියනවා පුතේ. ලොක් සටහන් පොත යතුරු පුවරුව. ඒව ලියමු. හරියට ලියමු ඈ. යතුරු පුවරුව. යතුරු පුවරුව. ඒවා කාර්යාලේ තමයි තියෙන්නේ. ආයේ ඕගොල්ලෝ දැකලා ඇති කාර්යාලේ තියලා තියෙනවා කුසලාන. ඒ පාසල දිනාගත්ත කුසලාන මෙඩල් එහෙම තියෙන කාර්යාලේ නේද? ඔව් සර්.
බොහෝ විට කාර්යාලේ සමහර ඉස්කෝල වල ඒවට වෙනම නියමිත ස්ථාන තියෙන්න පුළුවන්. බොහෝ විට කාර්යාලේ තමයි ඔය කුසලාන වර්ග තියෙන්නේ. හරි ඊට අමතරව පුතේ යතුරු පුරවට නාම ලේඛනය ලියන්න. හරිද ඊට පස්සේ පුතේ පරිගණක හෝ මුද්‍රණ යන්ත්‍රයක් තියෙන්නත් පුළුවන්. තියෙනවනේ සමහර ඉස්කෝල වල. අපේ ඉස්කෝලේ නැහැද? ඒක තමයි. අපේ ඉස්කෝලේ තියෙනස. සමහර ඉස්කෝල වල තියෙන්න පුළුවන්. දෙවසර ඉන්න ප්‍රාසිකේ. ඔව් දෙවසර අපි පළවෙනි පාඩම කරන්නේ ආවා දැන් දුතේ ආවේ. ආ දෙවසර අපි පළවෙනි පිටුවයි ඔය පළවෙනි තියෙන ටික තමයි කතා කරන්නේ. ආ හොයාගත්තනේ ටියුට් එකේ තන. ඔව් සර්. හරි පුතේ හරි. නේද පුතේ ආය රේඛයක් ඊට පස්සේ තව තියෙන්න පුළුවන් විල්බැරෝවක් නේද තව තියෙන්න පුළුවන් මල් බාගියක් ඉස්කෝලේ තියෙන ඒවා ඕකේ නගුල එහෙම නැහනේ නේද පුතේ හරි ඕකේ නගුල එහෙම නැහැ ඒවා ලියන්න එපා මේ අහන්නේ පාසලේ රයිට් පන්ති කාමරේ ගැන මම වෙලාව ගන්නෑ කතා කරන්න සුවිශේෂී උපකරණ තමයි පන්ති කාමරේ ඩෙස්ක් පුටු කොහොමද තියෙනවා ලියන්න එපා පන්ති කාමරේ තියෙන්න පුළුවන් පුතේ ළමයිගේ බෝතල් එල්ලන්න රැක් එකක්. කනුලෑන රැක් එකක්. විදුලි පංකාවක් තියෙන්න පුළුවන් නේද ෆෑන් එකක්? පුළුවන්. සමහරක් වෙලාවට අත්හෝදන සිංක් එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ බුදු කුටිය සහිත මල්ලාසනයක් තියෙන්න පුළුවන් නේද? ඔව්. බුදු කුටිය සහිත මල්ලාසනයක් තියෙන්න පුළුවන්. ආයේ පුතේ දැන් ඔය වගේ උපකරණ තමයි තියෙන්න පුළුවන්. භාවිතා කරන දේවල්. හරි එහෙනම් අපි යනවා ප්‍රධාන ශාලාවට ඉතින් ප්‍රධාන ශාලාවක් හැම පාසලෙම නැහැ සමහර ටික සම්පත් වැඩියෙන් ලැබෙන පාසලකට ප්‍රධාන ශාලාවක් රජයෙන් දීලා තියෙනවා නේද ගොඩක් වෙලාවට ඉස්කෝලේ ප්‍රධාන ශාලාව විදිහට පාවිච්චි කරන්නේ ඉස්කෝලේ තියෙන දිගම හෝල් එක ඩෙස්ක් රුටි ගයින් කරලා ඩෙස්ක් ටික දෙපැත්තට දාලා ඩෙස්ක් තුන ඩෙස්ක් තියලා කුඩු ටිකක් පිළිවෙලට තියලා ගන්නවා හැබැයි සමහරක් ඉස්කෝල ඔඩිටෝරියම් එකක් තියෙනවා ඒ කියන්නේ රංග ශාලාවක් ශ්‍රවණාගාරයක් ඔන්න ඔය වගේ නම් වලින් තමයි හඳුන්වන්නේ ශ්‍රවණාගාරය හරි විශේෂයි ඕකේ තියෙනවා වේදිකාවක්. ඒ කියන්නේ අර බිම් මට්ටමට වඩා උස තැනක් තියෙනවා. උස තැන දෙපැත්තෙන් තියෙනවා පුතේ තිර දාලා. ඕකේ නාට්‍යයක් එහෙම පෙන්නකොට තිරය ඇරෙනවා, තිරය වැහෙනවා. නේද? හරි. එහෙනම් අපි ලියමු. තියෙන්න පුළුවන් තිර රෙදි. තිර රෙදි තියෙන්න පුළුවන්. ආය අර කතාවක් එහෙම පවත්නකොට මයික් එක හයි කියලා දෙන කතන පුවරුව දැකලා තියෙනවද ඔයගොල්ලෝ? කතන පුවරුව දැකලා තියෙනවද? දැකලා නැද්ද ලා අපේ ඉස්කෝලේ තියෙනවා ආ කතන පුරවක් තියෙන්න පුළුවා ආයේ පුතේ වගේ තියෙනවා ආරාධිත පුටු ටිකක් ලොකු පුටු ටිකක් තියෙන්න පුළුවා ආරාධිත මුත් එක්කම ආපම වාඩි වෙනේවා ආරාධිත පුටු තියෙන්න පුළුවා ආරාධිත පුටු ආයේ මොනවද තියෙන්න පුළුවන්නේ ආරාධිත පුටු තියෙන්න පුළුවා තිරවැලි තියෙන්න පුළුවා ඊට අමතරව පතන පුවරුව ගැන කිව්වා ඊට අමතරව පුතේ නේද ෆ්ලෑෂර් ලයිට් වගේ දේවල් තියෙන්න පුළුවන් ඒවට අපි කියනවා ආලෝකයේ සහිත විදුලි බුබුලු වැඩි ආලෝකයේ සහිත විදුලි බුබුලු තියෙන්න පුළුවන් තව ඕන ප්‍රොජෙක්ටර් එකක් වුණ සමහරක් එක හයි කරලා තියෙන්න පුළුවන් මල්ටිමීඩියා යන්ත්‍රයක් සහ අපි ගමු පුතේ තව දෙයක් තමයි මොනවද මම කිව්වේ නැති එකක් තියෙනවා පුළුවන් නම් කියන්න මොනවද තියෙන්නේ අනිවාර්යෙන් ප්‍රධාන ශාලාවක දකින්න පුළුවන් මොනවද? සර්. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ ආදර්ශ පුර ගහලා තියෙනවා. ඔව් දැන් අපි උපකරණ ගැන පුතේ කතා කරන්නේ. එතකොට ඒවා තියෙන බව ඇත්ත. ඒක තියෙන අංග හරි. එතකොට භාවිත කරන උපකරණ ගැන කතා කරන්නේ. නේද? හරි. එතකොට ගන්න පුළුවන් පුතේ. ස්පීකර් පද්ධතිය. ස්පීකර් පද්ධතිය. අන්න හරි. ඕක තමයි අමතක උනේ. ඒකට අපි කියනවා ශබ්ද විකාශනයේ අන්තර. ලියන්න. තාලු විසයන් නැහැ. හරියටම හරි දිසය. ශබ්ද විකාශනයේ කො බෆල් නැත්නම් ස්පීකර් මොන හරි තියෙන්න පුළුවන්. ශබ්ද විකාශනයේ අන්තර. ඉතින් හරි වැදගත්. මේ මේවා ඉරිගහන ප්‍රශ්න පත්‍රයකට එන්න පුළුවන්. ඇත්තේ තිබිය හැක්කේ
තිබිය නොහැක්කේ කියලා අහන්න පුළුවන්. එතකොට ඔය අමුතු වචන සමහරක් වෙලාවට ළමයි දන්නේ නැහැ වෙන්න පුළුවන්. කතන බුවරුව, වේදිකාව, ශබ්ද විකාශන යන්ත්‍ර, ඔය වගේ විදුම් කණුව, ඔය වගේ ඒවා නුහුරු වෙන්න පුළුවන්. ඒකයි අපි හරියට මේ වචන වලින් මේක උගන්වන්න බලන්නේ.
Hari itu putih, right? Hari. Meti kemang kira meti kena wedekat putar liya ganda. Apa bahwita karena upacaranya oleh karya yang kiri mana wajib balas sakti. Sama behadidi karena sisa itu ibah kita wajib turut rudikku. Walau ini kemat ketiya gan. Viduli bal bahwa viduli upacaranya oleh wajib balas sakti itu mah viduli. Ha, ini liya ntar kok? Ini dia liya ntar kok? Viduli ya dia lah. Viduli bal bahwa viduli upacaranya oleh wajib balas sakti viduli. Itu kota viduli balai langka itu teh krama akara kipe kita dino. Ekat sama jala viduli. Anitte kita sama tapen viduli. Sa inden oli viduli natala baga. Itu kota langka itu teh madhyama kandu kare ilak kare gana dia paharwal haras kerala. Vishal veli bandala. E velak matin jala mudaherala. Itu kota jala bambara karakala. E matin dynamo. Eh mana itu viduli utpadan vishal yantra viduli jana ke yantra kino evat. Ewa karakala jala viduli nishpadane karanawa. Ethekota okkoma dannawada Lankawa palaweni jala viduli balagare mokakda kiyala? Vimala Surendra. Very good. Ithama hondai. Vimala Surendra jala viduli balagare. Vimala Surendra kiyana engineer mahatmage namin tama puthe eka nam karala tiyenne. Vimala Surendra. Eya tama jala viduli balaye piya. Oh, jala viduli balaye piya kiyala handunnanne etuma tamai. Ethekota jala viduli balaye balagareyak ithin Lankawa palaweni eka Vimala Surendra. Ithama thorawa Pukul hundi ingat kan mereka Victoria, Randenigal, Rantembe, Ihala Kotmale, Kotmale, Castlery, Mausagale, Kaluganga, itu pasti putih Moragaha kanda, itu amatur atau tiennya Lakshapan, itu pas samana lewat, Pukule ganga, memang ini putih resak tiennya, logo kuda, jalan vidili balaga resak langkau puram, vidila tiennya. Itu kau dah mewakin, besar lewat dino Victoria wakin lewat, kuda lewat tawatin. Itu kau dah mewakum bahu teriak, madya makandu keresa, kandu kara asyik berdesa oleh tamai, bahu teriak tien. Hari, itu kau dah mewak jalur jilid baraya garaik, warna, nuansa kila apa, warna anti ke bodak, mata ketiak kat terang honda. Warna itu mata kerana Victoria, Randenigal, Rantembe, Lakshapan, Kotmale, Ihala Kotmale, itu pasti putih Mausagale, Castlery. Kukulega angga, samanala wewe, mewagi kaluga angga, moragaha kanda, mewagi bodak tiyan.
ඉතින් ඔබ නමක් වශයෙන් වැදගත් වෙයි කියලා තමයි මතක් කරන්න ඔයගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව පුතේ තවත් වැදගත් දෙයක් තමයි ඔය අතරින් තියෙනවා භූගත ඔය ක්‍රියාවලිය කරන්න හදලා තියෙනවා. ඒ කියන්නේ කන්දක් විදලා ඒක ඇතුලේට බයින්ඩ් එකක් කරකලා භූගතෝ ජල විදුලිය නිෂ්පාදනය වෙනවා ඉහළ කොත්මලේ ජලාශය. ඔක මෑතක දිදි කරපු එකක්. භූගත ජල විදුලි බලාගාරයක් කියන්නේ ඉහළ කොත්මලේ ජලාශය. ජල විදුලි බලාගාරය. ඊට අමතරව ළමයි ලංකාවේ තියෙන තාප බලාගාරය. ඉතින් අවාලා නිතරම ඇහෙනවා නමක් කැඩෙන එකක් ගැන. මොකද්ද ඔක? මොකද්ද නිතර කැඩෙන්නේ? නොරොච්චෝල තාප විදුලි බලාගාරය. අන්න හරි. නොරොච්චෝල විදුලි බලාගාරයේ වැඩ කරන්නේ දරුවනේ ගල්ලංගුරු වලින්. ඔව් කියන්නකෝ. ඒක විතරමද තියෙන්නේ? ඔව් පුතේ සාම්පූර් එකක් ඉදි කරා ඒක ඒක අවසන් කරන්න බැරි වුණා. ඉදි කරන්න යෝජනා තිබ්බා. මොකද රටේ ආපු ප්‍රශ්න ටිකක් ඒක ඉදි කරේ නැහැ. මේ ජලවිදුලි මේ බලාගාරය තමයි දැනට නොරොච්චෝලේක තමයි තියෙන්නේ. එතකොට මේ නොරොච්චෝලේක වැඩ කරන්නේ පුතේ ගල්ලඟුරුනේ. ගල්ලඟුරු කියන්නේ ස්වාභාවික සම්පතක්. ඔයගොල්ලෝ පොල් කටුවකුරු දැකලා තියෙන්නේ. ඔය වගේ පොළ අධික තාපයෙන් පිලිස්සෙන පොළවෙන් ගන්න පාෂාණ. එතකොට මේවා හැදෙන්නේ පුතේ මේ ශාක සහ මේවා කොට දිราපත් වෙලා පොසිල වශයෙන් තැම්පත් වෙලා ඒක ලොකු බන්ති කියලා ගන්න පුළුවන්. ඉන්ධනත් එහෙම නෑ දෙන්නේ. එතකොට මේවා දහනය කරනවා කුච්චලා අධික තාපයෙන් යන්ත්‍ර සූත්‍ර කරකලා විදුලිය නිෂ්පාදනය කරනවා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපේ ඉංග්‍රීසි රට පාලනය කරන කාලේ ලංකාවේ කෝච්චි දිව්වා නේ. කඳු රට නැ කඳු ගැට නැග නැඟ පල්ලම් බැස බැස සද්දෙන් හොස හොස කෝච්චි යනවා කියලා හොස් හොස් කාලා ඒවා ගියේ පුතේ ගල්ලඟුරු වලින්. එතකොට ලංකාවේ කොළඹ මහා මාර්ගය එහෙම ඉදි කරපු ගල් රෝල් වැඩ කරේ ගල්ලඟුරු වලින්. පස්සේ පොසිල ඉන්ධන එහෙම නැත්නම් ඩීසල් පෙට්‍රල් හොයාගත්තට පස්සේ මේක වෙනස් වුණා. ඉතින් එහෙනම් අපේ රටේ නෑ පුතේ ගල්ලඟුරු. චීනේ වගේ රටවල් වලින් නැව් මගින් ගෙන්නලා දුම්රියෙන් යවලා තමයි නොරොච්චෝලේ එක වැඩ කරන්නේ. ඔව් පුතේ කියන්නේ. මේ අය කියන්නේ අඟුරු අඟුරු කකා වතුර විවි කොළඹ දෝනියකට යකා කියලා. අන්න හරි. අන්න ඒ පොඩි කාලේ කිව්ව කතාවට ගැලපෙනවා. වෙරි ගුඩ්. ඊට පස්සේ ලංකාවේ තියෙනවා පුතේ සබුගස් කන්ද. එහෙම නැත්නම් කැලණිය ආශ්‍රිතව තියෙනවා ලංකාවේ ඩීසල් විදුලි බලාගාරයක්. ඒක වැඩ කරන්නේ ඉන්ධන වලින්. හරි. එතකොට කැලණිය හව සබුගස් කන්ද වගේ නමකින් එයි ඩීසල් විදුලි බලාගාරයක්. ඔය කතා කරේ විදුලිය පිළිබඳව. හරි. සූර්ය කෝෂ වැඩ කරනවා හිරු එළිය. බලශක්තිය තමයි හිරු එළිය ලියාගන්නේ. සූර්ය රශ්මිය නැත්තම් හිරු එළිය කොහොම ලිව්වත් හරි පුතේ ඈ. හරි. හිරු එළිය. සබ්ගස් කන්නේ තියන්නේ තෙල් පිළිපාදු ස්ථානයක්ද විදුලි බලාගාරයක්. තෙල් පිළිපාදු ස්ථානයක් පුතේ. ඔය ස්ථානට ආසන්නව තමයි පිහිට ඇති වෙන්නේ කැලණි ප්‍රදේශයේ විදුලි බලාගාරය. තියෙන තෙල් පිළිපාදුවක්. බොර තෙල් පිළිපාදුවක් තියෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ රෙදි වේලා ගැනීම වීහුලං කිරීම. දැන් මේ හුලම් බලමු. දැන් හරි සූර්ය පෝෂක ගත්තොත් එහෙම සූර්ය පැනලා හයි කරලා සූර්ය ශක්තිය බල ශක්තියක් බවට පත් කරගන්නවා. විදුලිය නිපදව ගන්න. ඒකෙන් විවිධ ප්‍රයෝජන ගන්නවා. රෙදි වේලා ගැනීම සහ වීහුලං කිරීමට අපි යොදා ගන්න ස්වාභාවික බලය තමයි හුලම්. දැන් ඕකෙමුත් ලොකු තාපම يعني ලොකු සුලම් බලාකාර තියෙනවා ගොඩක් රටවල් වල. ලොකු බබරු කරකලා ඒ වගේ විදුලි ජනන යන්ත්‍ර කරකලා ලංකාවෙත් ඒ වගේ කීපයක් තියෙනවා. අඹේ වෙල තියෙනවා, හම්බන්තොට තියෙනවා. ඉතින් ඒවා සුළු වශයෙන් ලොකුඩාක් නෑ විදුලි නිෂ්පාදනයක් කරනවා. එන සුළං. ජර්මේ ළඟදී එකක් හදුවනේ තම්බවන්නේ කියලා. හම්බන්තොට එකක් තිබුණා පුතේ. ඒකත් ගලවලාද නැද්ද කියලා ඔබට ඉතින් විභාගයකට ලේඛන ගත වෙච්ච එකක් නෑ. එහෙම කියන්න. හරි. හරි. මේ ළඟදී හදේ තම්බපන්නි තාප මේ උලසුලම් විදුලි බලාගාරය කියලා. ඔව් පුතේ ඒක තමයි. දැන් ඔයාලගේ මේ සිලබස් එකත් එක්ක ලේඛනගත වෙලා මේවට එනේ ඒවා නැහැ. ඉතින් අලුතෙන් ඒවා ඇති. දැන් අලුතෙන් හැදුවට උදාහරණයක් විදිහට මම ඔයාලට කියන්නම්කෝ. දැන් අපි කියනවා මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. දැන් අලුතෙන්ම කරන ලද පරීක්ෂණ වලින් හොයාගන්න තියෙනවා මහවැලි ගඟ ආරම්භ වෙන්නේ සමනල කන්දේ නෙවෙයි. මම නිකන් කියන්නේ ඈ. ඒ කියන්නේ තොරතුරු තිබ්බට බෑ පුතේ. ඔයාලගේ අධ්‍යාපන ලේඛන වලට ඇතුළත් ඒවා අපි උගන්වන්න ඕනේ. අපි ඇත්තටම දන්නවා ඒක නෙවෙයි කියන. නමුත් ඒ ලේඛන වලට ඇතුළත් වුණොත් තමයි විභාගෙකට එන්න පුළුවන්. ඒ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටි ඒක. එතකොට මහවැලි ගඟ පටන් ගන්නවා කියනවා පුතේ මේ වෙනකොට කෝටන් දැන්න එහෙම නැත්නම් ආගර පදන ප්‍රදේශයේ. ඉතින් නමුත් ඒක ලේඛනගත වෙලා කොහෙවත් නැහැ. තාමත් ඕගොල්ලෝ ලියන්න වෙන්නේ සමනල කන්ද ත්‍රිගුණවලේ කියලා.
ඒ වගේ තමයි දැන් ඔය අලුතෙන් ඉදි කරපු සමහර දේවල් අපිට එන්නේ නැහැ පුතේ. ඉතින් අපිට මේ අලුත් තොරතුරු යාවත් කාලින වෙලා නැති තොරතුරු ඔයගොල්ලෝ කියලා දෙන්නත් බෑ. දැන් උදාහරණයක් නෙළුම් කරන ගන්නකෝ, එහෙම නැත්නම් නෙළුම් බොකුණ ගන්නකෝ, එහෙම නැත්නම් හම්බන්තොට වරාය ගන්නකෝ. දැන් ඔයගොල්ලෝ තොරතුරු නිකන් ලේඛනගත වීම කොහෙවත් එහෙම නැහැ මේ ඔයගොල්ලෝගේ විභාගයකට එන්න තරම්. ඉතින් එහෙම අහන්න පුළුවන් ඔයාලට ඔය ක්‍රීඩාවලවල් පිළිබඳව. දැන් ඔන්න අපි ගැහුවා දකුණු ආසියානු ගේම් දෙකක් ගැහුවා, ඒ වගේ වගේ අහන්න පුළුවන්. ඒවා නිශ්චිතයිනේ. ඉතින් තොරතුරු අපි ගන්නකොට හරියට ගණන් ඕන. හරි. ඉතින් මම ඔයා අහපු ඉඳ පැහැදිලි කරේ. රයිට්. වාහන පුතේ වල ලියන්න ඉන්ධන කියලා ලියලා ඩීසල් සහ පෙට්‍රල්. ඩීසල් සහ පෙට්‍රල්. ඩීසල් සහ පෙට්‍රල්. වාහන ඩීසල් සහ පෙට්‍රල්. සරයක් අපි මේ ට්‍රේන් එක ගිහිල්ලා මහවැලිගඟ මුහුදේ රැඩ්න ස්ථානෙන් ගියා. ආ ඒක තමයි පුතේ. දකින්න පුළුවන් නේ? ගුඩ්. විශේෂ මන් තේරවිල්ලක් දැම්මා ගැටළු ගෲප් එකට. මටත් දැන් මේ දැන් ටීචර් කෙනෙක් කියලා තිබි මම මේ දැන් දැම්මා. බලන්න හොයලා තුන් සර. හස. පස්සේ බලන්න මටත් මේ අපේ මේ මහනුවර කලාපේ මැඩම් කෙනෙක් දැන් දාලා තිබ්බ මම ඔයාලට වෝට් කරන්නිකම් සර්. ඔව්. ඒ තේරවිල්ල පොඩ්ඩක් කියන්නකෝ. පුතේ මම නිකන් කියන්න. අකුරු 6 මේ අම්පාරේ ගමකි. පළමු අකුර හැරුණම ඒ බදුල්ලේ ගමකි. පළමු අකුරු 3 හැරුණම රජරට ගමකි. මේ ගම් 3 හරියට කී නුඹ පණ්ඩිතේකි. ඒ හොඳ එකක් ඉතින්. ලංකාව ගැන හොඳට දැනගෙන කෙනෙකුට පුළුවන්. මමත් හොයන්න ඕන, මමත් තාම බැලුවේ නැහැ. රයිට්. හොඳයි. පාන් පෝරණු දර පෝරණු ලි. එහෙනම් පුතේ ඒක ලියන්න දරත් පුතේ ඉන්ධනයක්. දර දහණය කළා තාපය ගන්න පුළුවන්. තාපයේ බලය. එතකොට දර. ඒකට දර ලියන්න. ඒකට දර. දර ලියමු. ඒකට දර ලියමු. ශාහිනි ක්ලාස් එකේදී පාඩම හිටියේ නැද්ද පුතේ? දැන් අද ඉන්නේ හොඳයි හැබැයි ඔයා. ඉන්න බැරුණාද ඔයා? ශාහිනි. පැහැන්නේ පැහැදිලි. හරි. තත්සර කොහමද පුතේ? තත්සර මට කෝල් එකක් ගත්තේ ඇයි හවස? ඇයි? හවස කෝල් එකක් ගත්තා? තත්සරද රවිදුද කවුරු හරි කෙනෙක් කරන් තිබ්බ. හොඳයි. හරි පුතේ ඊට පස්සේ ගෑස් හොඳට ස්වාභාවික ගෑස්. ගෑස් ගන්නෙත් පොළවෙන්. ගෑස් නිදි වශයෙන් තියෙන්නේ. අපරාටෙත් ඔය තියෙනවා කියන මන්නාරම් පැත්තේ. ඒවට තාම නිශ්චිත අදහසක් නැහැ. ගෑස් නිදි වැඩිපුර තියෙනවා රුසියාව වගේ රටවල් වල. මුළු යුරෝපයටම ගෑස් යවන්නේ නළමගින් රුසියාව. එතකොට ගෑස් හොඳුන පාවිච්චි කරන ස්වාභාවික ගෑස් කියන්නේ. ස්වාභාවික ගෑස්. දහයිය හොඳුනට පාවිච්චි කරනවා. දහයිය නැත්තම් වීපොතු කියලා ලියන්නත් පුළුවන්. වීපොතු. ඉතින් පුතේ අපි බලමු. ලොකු රෑ වෙනකන් ඉන්න බෑ. ඉස්කෝලේ යන්න ඕන. සර්ටත් හිට වැඩ තියෙනවානේ. ඉතින් මම අද මට ලයිට් තිබ්බේ. මට ආවේ 8ට. ඒකයි මම දැම්මේ. ඉතින් 6ට ගිහ 7ට ගිහ මම ආවේ. 6 මාට ක්ලාස් එකක් ඉවර කළා 7ට. ඉතින් 7ට කරන් දෙක නෑනේ. පැයක් නිකන් ඉන්න උනා. ගැටලුවක් නෑ. ඉතින් අපි වැඩේ හරියට කරමු. ළමයි මේක හරි. එහෙනම් එහා පැත්තට යන්න නේද පුතේ? අපට අත්‍යවශ්‍ය ජලය. දැන් ජලය නැති ප්‍රයෝජන අපිට ලියා ගන්න පුළුවන්නේ. මේක ලියන්න ඕනේ නෑ කියන්න. යාල තේරෙන්නේ හොයාගත්තා කියන්න. අම්පාර නම් පදිය තලාව, බදුල්ල නම් පිය තලාව, රජරට නම් තලාව. ඔයා හෙව්වද? කවුද කිව්වේ? හොඳයි ඈ. මං තමයි හෙව්වද? ඒකනේ. ඔයගොල්ලෝ කොහොමද කියලා ඉස්සරහින් ඉන්නවනේ වැඩේ කරන්නේ. මං ඒ ගුරුතුමීට එක දාන්නම්. ඇත්තටම මමත් තාම හිතුවේ නෑ මම ඔයාලා පාඩම කර කර ඉන්නේ. මං ඒකයි නිකන් මං දිසජට ඔය කිව්වේ.
මේ මට දාලා තිබේ මහනුවර කලාපේ අපේ ගුරු උපදේශිකා මහත්මයා. තාම වැඩි කවුරුත් හොයලා නැහැ. ඉතින් අපේ ළමයි හොඳයි ඈ. හරි. හොඳයි පුතේ. දැන් බදුල් එක මට මොකද්ද කිව්වේ? දියතලාව. දියතලාව පුතේ. හරි මේක. අතකොට සම්පාරේ. අම්පාරේ පදිය තලාව පුතේ. හරි. ඉතාලම හොඳයි. දිසජ ගෲප් එකකට දාන්න එපා ළමයි හොත්පේ පුතා. හා සර්. හෙට දාන්න. හා සර්. හරි. හරි. හොඳයි පුතේ ඊළඟකට යන්න. මොකද්ද පුතේ ජලයේනේ? අවුස. හරි පුතේ ජලයට යන් අපි. විදුලි උපකරණ භාවිතයේදී ඒවා මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවේ. මේවා වඩාත් අර පිරිමැසෙයි දෝ භාවිතා කරමු. නේද පුතේ? හරි. ඉතින් ඒක වැදගත් දෙයක් කාලීනව දැන් කාලෙත් එක්ක බලපුවම නේද ළමයි? හොඳයි. අපට අත්‍යවශ්‍ය ජලය. හරි. බලන්න පුතේ අපි මෙතෙන්දී කතා කරමු කරුණු තුනක්ම. ජලයෙන් ඇති ප්‍රයෝජන අපි දන්නවා. බීමට, නෑමට, ප්‍රතිසේධීමට, සතුන් නෑවීමට, ජල විදුලියට, ඔන්න හිමින් ලියන්න ඔයාලා. ජලය ලබා ගන්නා මූලාශ්‍ර. මොනවද පුතේ මූලාශ්‍ර? ලිඳ, ගංගා, වැව්, එළකල, නළලින්, අලියාලින්, පතහ. ඔව් පතා කියන්නේ බඳපු නැති ලිංග වලට. හොඳයි. හරි. ඒව අපිට ලියන්න පුළුවන් අපි දන්නවා. නාගරික ප්‍රදේශවල ජලය ලබා ගන්නා මූලාශ්‍ර තමයි පුතේ නල ජලය සහ ජල ටැංකි. ආ ඒක ලියන්නකො. තුන්වෙනි එකද නේ? නාගරික ප්‍රදේශවල ජලය ලබා ගන්නේ නල ජලය සහ ජල ටැංකි. මොකද අපි සමහර නාගරික ප්‍රදේශවල ලිං තියෙන්න පුළුවන්, නල ලිං තියෙන්නත් පුළුවන්. නමුත් අපි දැන් කොළඹ වගේ ජනාකීර්ණ ප්‍රදේශයක් ගත්තොත් පිළියන්දල ඔය ගත්තොත් එම් සමහරලාට ඒ වගේ පුතේ එහෙම ජල මූලාශ්‍ර දැන් ඉතිරි වෙලා නැහැ. මිනිස්සු නාස්ති කරලා. තිබ්බත් පාවිච්චි කරන්නත් බෑ. ඉතින් ස්ථාපිත කරපු ජල ටැංකිය තියෙනවා. ඒ වගේම බෙදා හරිනවා. සහ තවත් ප්‍රදේශකින් ගේන නල ජලය තියෙනවා. එහෙනම් නල ජලය සහ ජල ටැංකිය. හරි. අනිත් දෙක ඔයගොල්ලෝ ලියන්න. ඒක ලියා ගන්න පුළුවන් නේ පුතේ? රයිට්. ඊළඟ එක හොඳයි. බලන්න පුතේ නියගයකදී නල ජලයේ අත්විටු අවස්ථාවක මූණ පෑමට සිදුවන අපහසුතා. බීමට හා නෑමට ජලයේ ප්‍රමාණවත් නොවීම. කර්මාන්තාස්ථිත නිෂ්පාදන අඩාල වීම. ආහාර පිසීමට ජලයේ ප්‍රමාණවත් නොවීම. නියගයේ දිගු කාලයක් ජලය නොමැති විට ගස්කොළන් පියලෙයි වගා විනාශ වෙයි සත්තුන්ට බීමට ජලය නොමැති වේ. ඉතින් මේ වගේ කරුණු වෙන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් විතර ලියන්න. සහ පුතේ ප්‍රධාන දෙයක් තව මේකේ සඳහන් වෙලා නැහැ. තනිප ආරක්ෂක කටයුතු වල ජලය නැති වෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ඉන්න තැන ලිඳක් නැත්තා. නල ජලය විතරක් නම් තියෙන්නේ. රෙපෑර් එකකට බටයක් කඩලා නම්. ඉතින් අපේ බාත්รูම් එකක් ටොයිලට් එකක් පාවිච්චි කරන්න විදිහක් නැහැ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය තමයි ශරීර කෘත්‍ය කරන එක. ඉතින් අපි දන්නවා අපේ මේ මොකද්ද බාත්รูම් එක පැත්තරවත් යන්න බැරි වෙනවා. නේ? අන්න සනීප ආරක්ෂක කටයුතු කියන එක ලෙඩ රෝග අනිවාර්යෙන් බෝ වෙනවා ජලය නැත්තම්. නේ? ඒක පාවිච්චි කරන්න ඕන පිරිසිදු කරන්න ඕන. සනීප ආරක්ෂක කටයුතු සඳහා ජලය නොමැති වීමත් ගන්න පුළුවන් පොතේ මෙතෙන්දී. සනීප ආරක්ෂක කටයුතු සඳහා ජලය නොමැති වීමත් ගන්න පුළුවන්.
හරිද ළමයි? හරි. ඒකත් හරි කියලා හිතමු අපි. හරි. අපේට ඊළඟ ප්‍රශ්නේ විදිහට තියෙනවා. දිනාය හරිද පුතේ? මතක තියාගෙන ඉඳලා පස්සේ ලියන්න වේගෙන් ලියන්න බෑ නම් පුතා ඈ. මම අර මේක යනකොටම ලියන්න කියන්නේ නෑ. පුතාලට මම ඔයාලා හිතන්න ඔයාලා පාඩම් කරනවා කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම සියලුම පාඩම් මම මේ විදිහට ලස්සන වීඩියෝ එකකින් ශිෂ්‍යත්වයට කලින් හැම එකම සාකච්ඡා කරනවා. හරි. හොඳයි. බලන්න පුතේ. ප්‍රවේශමෙන් ජලය පාවිච්චි කර යුතුයි. ජලය අර පිරිමැස්මෙන් භාවිතා කළ හැකි අවස්ථා නම් කරන්න. පෞද්ගලික සහ පොදුවේ පරිහරණය ජල කරාම නිරුණේ ඇරලා නොද මට. දැන් ඔයාලට මේක කෙටි කරලා ලියන්න පුළුවන්. ජල කරාම වසා දැමීම කියලා. කැඩී බිඳී ගිය වතුර කාන්දර ජල කරාම පිළිසකර කර ගැනීම. කාන්දර ජල කරාම පිළිසකර කර ගැනීම. මේ ඔක්කොම ලියන්න එපා. ඔයා කියවලා කෙටියෙන් ලියගන්න. පරිහරණයෙන් පසු ඉවත ජන ජලය කාන්දර සකස් කිරීම මගින් වගාව මල් පැල වලට දැමීම. එහෙනම් ඔයාලා ලියන්න පරිහරණය කරන ජලය නැවත පරිහරණයට ගැනීම. හරි. හදලා ලියාගන්න කෙටියෙන්. හරිද? හරි පුතේ. හොඳයි. අතීතයේදී වාරි කර්මාන්ත දියුණු කිරීමට රජවරුන් විසින් වැව් කීපයක් ලියන්න. මෙතෙන්දී අපි කීපයක් ලියමු අපිට විභාග වලට එන්න පුළුවන් කියලා හිතන අපි කීපයක් ලියමු ඈ. රයිට්. දරුවනේ හරිද? දෙව්සර මතකෙන් ලියා ගන්න පුළුවන්ද පුතේ? හරි සර්. පුළුවන් සර්. දර්ශිනී ලිව්වා. ඕෂධීත් වේගෙන් ලියන්න පුළුවන්.
Anakshi, වෙලා ගිහිල්ලා දාවි පුතේ? ඔව් සර් ටිකක් වෙලා ගියා. ආ මම වීඩියෝ එක දාන්නම් ඈ. හා සර්. ඉතින් ආය ලියන්න ඕනේ නැහැ වීඩියෝ එක බලලා පාඩම් කරා කියලා හිතා ගන්න. එතකොට අපි පරිහරණය කරන දේ පාඩම ඉවරයි ශිෂ්‍යත්වයට කලින් නේද? රයිට්. හොඳයි. හොඳයි ළමයි. හරි. අපි ලියාගමු පුතේ වාරි කර්මාන්ත කීපයක්. වාරි කර්මාන්ත කියන්නේ ගොවිතැනට අවශ්‍ය ජලය සපයන්ට ගංගා ඇළදොල වල හරස් කරලා නැත්නම් ඇල මාර්ග හදපියන. ඔගොල්ලෝ ලියාගන්න මෙතන තියෙන කාරණා මොනවද නැහැ. පුතේ මේ රූල් තුන තුන වගේ පොඩක් කුඩාවට ලියාගමු රජතුමා පොඩක් ඉස්සරහින් ලියමු ඈ. ලියන්න බසවත් කුලම වැව. බසවත් කුලම කියලා ලියන්නකෝ. වරහන් ඇතුලේ අබේ වැව කියලා ලියන්න. දන්නව නේද ඔයාලා ඒක? සෑම මම නම් හැම හොඳටම දන්නවා. ඔයාලා දන්නවා නේද? හරි බසවත් කුලම වැව කියන්නේ ලංකාවේ ප්‍රථමයෙන් ඔව් ලංකාවේ ප්‍රථමයෙන් ඉදිකරන ලද බසවත් කුලම නැත්නම් අබේ වැව ලියා ගන්න ඉදි කියලා ඉස්සරහින් ගාලා කවුද කවුද බසවත් කුලම ආපතේ පණ්ඩු කාරේ රජු ලියන්න පුතේ බසවත් කුලම නෑ මදාම ජයශ්‍රීමා බෝධියට යද්දී ඒක ඉස්සරහින් තමයි අපි යන්නේ. ඒකනේ නේද? හරි. වෙරි ගුඩ්. ඔයා දන්නවා මේ පැත්ත. ඔයා අනුරාධපුරේ ඉන්නවා නේද? මම මීන්තලේ නේ. හරි. බසවත් කුලම වැව නැත්නම් අබේ වැව හදනවා පණ්ඩුකා අබේ රජු. මම දෙවෙනියට ඔයාලට කියනවා තිසා වැව කියලා. තිසා වැව කියලා. දේවානම් බීතිස්ස රජු. හරියටම හරි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනකොට තිස්ස තිස්ස කියලා කතා කරේ. ඒ වගේම ලංකාවේ ප්‍රථම දා ගැබවන මොකද්ද? ලංකාවේ ප්‍රථම දා ගැබවන මොකද්ද? ථූපාරාමේ. ආ ථූපාරාමේ ඉදිකරෙත් එතුමා. එහෙනම් තිසා වැව කියලා ලියා ගන්න ඉස්සරහා දේවානම් පියතිස්ස රජු. ඊට පස්සේ මම ඔයාලට දෙනවා පුතේ කලා වැව. ධාතුසේන රජතුමා. වෙරි ගුඩ්. අපි ළඟ ඒක හොඳයි. ඉතින් ඔව්. කලා මේ කලා වේව බලන්න ගියාම අනිවාර්යෙන් අවකන පිළිමෙත් බලන්න ඕනේ. ඔව් දැන් ඒක ප්‍රශ්නයක් විදිහට අහන්නත් පුළුවන් නේ පුතේ. ලංකාවේ ප්‍රසිද්ධ මොකක්ද පිළිම වාසය නමක් තියෙන ඉදිරියෙන් තියෙන වැව හරියම අහන්න පුළුවන් කලපලා නේ. හරි කලා වේව අසබඩ නැත්නම් අහන්න අවකන පිළිමේ ආසල ඇති වැව කොහොමද කියලා අහන්න පුළුවන් නේ. හරි හොඳයි. ඉතින් ඔයාලා හොඳ ඉස්සරහා මට්ටමින් ඉන්නවා. මේ ළඟදී අපි පුතේ පහුගිය නිවාඩු කාලේ ළමයි කොටස් තුනකට කඩලා ප්‍රශ්න පත්‍ර වල ළමයි ලකුණු 100ට අඩු ළමයි 100ත් 154 ළමයි 150ට වැඩි සුපිරිම අපේ විභාගේ පාස් වෙන්න දැන් උනත් තිබ්බොත් ඉන්න ළමයි ටිකයි අපි වෙන් වෙන් වශයෙන් පැය පහ ගානේ ගණන් හැදුවා. ඉතින් අපි ඔන්ලයින් එකේ ඉන්න ළමයි මට මතක් වුණා ඔයගොල්ලොත් හිටියනම් හොඳයි නේද කියලා. නමුත් මම ඉස්සරහට දැන් සැලසුම් කරලා තියෙනවා ඔයාලට ඒ ගණන් පේපර් දෙක වෙනම සාකච්ඡා කරන්න ඕනේ. මොකද ඔයාලට වැඩි යමක් කරලා දෙන්න ඕනේ. ඉතින් අර අනික් කණ්ඩායම් අපිට ටික ටික දිනු කර කර තමයි ඉදිරි මාස ටිකේ ගන්න වෙන්නේ. දැන් විභාගේ තිබ්බොත් හෙට පාස් වෙන්න පුළුවන් ළමයි ඉන්නවා අපි ගාව. ඒ ළමයිත් අපි වෙනම වැඩක් කළා. ඉතින් ඔයාලත් ඒ මට්ටමේ ඉන්න ළමයි තමයි ගොඩක් ඉන්නේ මේ ඔන්ලයින් එකේ. ඉතින් හොඳ මට්ටමේ ඉන්න ඕගොල්ලෝ. හොඳයි. සහ ඊළඟට මම දෙන්නේ ඔයගොල්ලන්ට පුතේ පරාක්‍රම සමුද්‍රය. මහා පරාක්‍රම බාහු රජතුමා. මහා පරාක්‍රම බාහු රජතුමා. ඊට පස්සේ මම ඔයාලට දෙනවා මින්නේරිය වැව. මහසෙන් රජු. ඔව්. මහසෙන් රජු තව කාරණයකදී වැදගත් පුතේ. ලංකාවේ සුවිසල් දාග තුනක් තියෙනවානේ. එකක් තමයි රුවන්වැලි සෑය, අබේගිරි සෑය, චේතවනාරාම. ඔතනින් ලංකාවේ උසම, එහෙම නැත්නම් දකුණු ආසියාවේ උසම ගඩොල් නිර්මාණය. චේතවනාරාමය හදන්නේ මහසෙන් රජු. ඒකස අර ජේතවනාරාමය වගේම තව චෛත්‍යයක් තියෙනවා. ඒක හොයාගන්න ක්‍රමයක් සෑ කියලා දුන්නා. හා හා මං කිව්වා නේද? දැන් සුම්සරේම ගියාම මේ ඔයාලට දන්න ඔයාලට හොයාගන්න නේ. අර මිරිසවැලි චෛත්‍යයයි ජේතවනාරාමේ. ඔව් සර් කිව්වා ක්‍රමයක් නේ. විදියක් කිව්වා නේ. රූප එක දැක්කත් හොයන්න පුළුවන් නේ. ඔව් සර් ජේතවනාරාමේ. ඔයාලා දැක්කද මං සෙනසුරාදා ක්ලාස් එකට දැම්මා සියලුම තොරතුරු පුද්ගලයෝ රට එතකොට පරීක්ෂණ ඔක්කොම දැක්කද? ඔව් සර්. ඔව් ඉතින් ඔයාලට මම ඔක්කොම අවශ්‍ය පහසුකම් ටික දෙනවා. දැනුමෙන් සම්බන්ධ කරන්න. වෙන් වශයෙන් දෙන්නේ. දැන් ගිය අවුරුද්දේ මම ওই වගේ කරලා පොතේ පරීක්ෂණ කීපයක් මාමනේ පරිසරයේ කොටසට. ඉතින් මෙසරෙත් ඔක්කොම දෙනවා ඔයගොල්ලන්ට මම.
මේ දකුණු ආසියාවේ උසම වගේම ශ්‍රී ලංකාවේ විශාලම චෛත්‍යය ජේතවනාරාමයේ. ඔව් පුතේ. චේතවනාරාම. ඒක හදන්නේ මාසෙන් රජතුමා. ලංකාවේ දෙවෙනියට උසින් වැඩිම චෛත්‍ය අබේගිරි. ඒක හදන්නේ වළගම්බර රජතුමා. වළගම්බර රජතුමා වැදගත් වෙනවා අපිට තා පැත්තකින්. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරනකොට ලංකාවේ රජතුමා වශයෙන් සිටියේ එතුමා. ඊට පස්සේ අර කිරිපාටින් දිස්සෙන පුණ්‍යවන්ත මහා චෛත්‍ය තමයි ඒක ලංකාවේ තුන්වෙනි රුසයි පූජනීයත්වයෙන් වැඩි ධාතු ගොඩක් තියෙනවා කියලා විශ්වාස කරන ලංකාවේ ගොඩක් අය අදහන චෛත්‍යයක් ඒක තමයි රුවන්වැලිසෑය නේද හරි මනි මං අසන හද ඊළඟ ප්‍රශ්නේ කීර්තින නේද ඔයගොල්ලෝ ඇතදිරි මාසෙම රුවන්වැලි හරි සෑ ඇති වෙනකන් ගිහිල්ලා තියෙනවා ඒකනේ වැව් ටික හරි නේද පුතේ හරි ඊට පස්සේ බලමු යහපත් ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අපගේ බර ප්‍රමාණයනෝ පානය කළ යුතු දරුවේ නේද පුතේ යහපත් ශරීර සෞඛ්‍ය සඳහා පානය කිරීම ප්‍රමාණය අනුව දිනකට ජල ලීටර 1.5ක් හෝ 2ක් ඈ හරි ලියක් ඒක වැදගත් ඈ ජල ලීටර 1.5ක් හෝ 2ක් සමහර දවසවල මං ජල ලීටර 1.5ක් බොනවා සමහර දවසවල 2ක් බොනවා ආ සමහර දවසවල සෑ මට හිතුනත් 1.5ක් බොනවා සමහර දවසවල 2ක් බොනවා හරිද දරුවනේ හරි යහපත් ඒක හරි ජලය අපවිත්‍ර කරන ක්‍රම නම් අපි දන්නව නේද පුතේ හරි ඊට පස්සේ ජලය අපවිත්‍ර වෙන ක්‍රම අපි දන්නවා නේ හරි බලමු මේකද තියනවද කියලා රයිට් ජල සම්පත රැක ගැනීම දැනන් තියෙනවා ජලය අපි ඒක සාකච්ඡා කරමු ජලය අපවිත්‍ර වෙන්න පුළුවන් පුතේ අංක එක තමයි ජලයට කැලි කසල බැහැර කිරීම ජලයට අපජලය බැහැර කිරීම සමහරක් අය ටොයිලට් කාණු පද්ධති කැසිකිලි ඇසිකිලි ඔක්කොම ඇලට වෙලට හරවනවා නරකම වැඩක් ඒක හරි එතකොට ජලයට කැලි කසල දැමීම ජලයට අපජලය බැහැර කිරීම ජලයට රසායන ද්‍රව්‍ය මුසු කිරීම වාහන හෝදන තැන කෙලින්ම හරවනවා ඇලට නේ රසායන ද්‍රව්‍ය මුසු කිරීම සතුන් නැවීමෙන් ජලය අපවිත්‍ර වෙනවා පුතේ සතුන් නැවීමෙන් ජලය අපවිත්‍ර වෙනවා එහෙනම් කැලි කසල මුසු කිරීම අපජල කාණු පද්ධතිය හැරවීම රසායනික ද්‍රව්‍ය දැමීම කෙටියෙන් ලියන්න පුළුවන් ඔයගොල්ලෝ නේද අපෝ කියන්න කැලි කසල බැහැර කිරීම ඊට පස්සේ පුතේ අපජලය බැහැර කිරීම සතුන් නැවීම රසායන ද්‍රව්‍ය මුසු කිරීම හරි ඒ අපි කතා කරේ 16 වෙනි ප්‍රශ්නෙට තමයි හරි ජල සම්පත රැක ගැනීමට නම් ජල සම්පත රැක ගැනීම සඳහා දස්වැල් බෙහෙවින් උපකාරී වේ ජල සම්පත රකින්න පුතේ ජලය එකක් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන දැනටත් ලෝකයේ පානීය ජලය තියෙන 1/100ක් බොන්න සුදුසු ජලය ඉතින් හරි මාඩුයි අනාගත ලෝකේ දැන් දැනටවත් බොහෝ රටවල බොන්න ජලය නැතුව පීඩා විඳිනවා මිනිස්සු කාලෙකට එහෙනම් අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ නම් ඔයාලට මෙතන ලියන්න පුළුවන් පුතේ ජල මූලාශ්‍ර රැක ගන්න ඕනේ දැන් ඔයාලා හිතන්න උල්පතක් තියෙනවා අනේ අපරම්පරා ගාන කවදාවත් නියඟයකටවත් හිතෙන්නේ නැති උල්පතක් ඔන්න ඔතන ඉදි කරන්න යනවා බිල්ඩින් එක. අනේ ඔක වහලා ගල් දාලා තලලා ඔක්කොම කරලා ඉතින් ඒක විනාශ කරලා දානවා. ඒ ජල සම්පත නාස්ති කරපුවල. හැබැයි ඔතන පුළුවන් නම් කුඹු ගස් ටිකක් ශාකාවරණයක් හදලා වැඩිපුර ගස් ටිකක් හිටවලා අන්න ජල මූලාශ්‍රය ආරක්ෂා කරගන්න අනාගත පරිපාලනයට හොඳයි. මොකක් තුන් සැර කිව්වේ පුතේ? සෑ එක කුඹු ගහ ගොඩක් මේ උල්පත් ආරක්ෂා කරනවා උල්පත් රසක් ආරක්ෂා කරනවා එහෙනම් අපි මෙතන ලියමු අපිට ජල සම්පත රැක ගන්න අපිට ජලය අර පරිමස්යෙන් භාවිතා කරන්න පුළුවන් වැඩිපුර ශාක හිටවන්න පුළුවන් ආය ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්න පුළුවන් තුනයි ජල මූලාශ්‍රය කියපුවම සයන්න තාලු දිශ ඈ හරි එහෙනම් මොකද කරන්න පුළුවන් ජලය අර පරිමස්යෙන් භාවිතා කරන්න පුළුවන් ශාක හිටවන්න පුළුවන් ජල මූලාශ්‍රය ආරක්ෂා කිරීම ලිදක් හෝ ගඟක් හෝ වැවක් හෝ ජල මූලාශ්‍රය ආරක්ෂා කරන්න පුළුවන්
හැකි තරම් ජලය ගස් සිටෝ ජලයට කුණු කසර නොදම නොයගේ දේවා හොඳයි ජල සම්පත රැක ගැනීමට අපිට කළ හැකි දේවල් මුදින් මතකෙන් ලියන්න අපි අනිත් පැත්තට යන්න අපේ ප්‍රවැත්මට අවශ්‍ය සාධක සාධක කියනවාට වඩා මේක ද්‍රව්‍ය කියලා දැම්මනම් හොඳයි කිව්වේ ඈ හරි කර්මාන්ත ශාලා වලින් පිටවන අපජාරදී එකතු වීම නිසා ගංගා සතුසේ දිවිත මෙන්න පුතේ අර අපවිත්‍ර වෙනක මේක පසුපිළිවෙලට තිබිලා තියෙනවා අපේ ජීවිත ප්‍රවැත්මට අවශ්‍ය ද්‍රව්‍ය කීපයක් සාධක නම් පුතේ ලියන්න වෙන්නේ වෙන දෙයක් හරි දැන් අපේ ප්‍රවැත්මට අවශ්‍ය මූලික සාධක මොනවද පුතේ අන් අපි පෙළගස්සවොත් ප්‍රමුඛතා ලේඛනයක් හැදුවොත් අපිට ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය මූලිකම දේවල් මොකද්ද ප්‍රමුඛතා ලේඛනය අංක එක වාතය බලන්නකො නහය වහගෙන විනාඩි දෙකක් වදින්න බැහැනේ වාතය ඊට පස්සේ ජලය ජලයට පස්සේ ආහාර ආහාර වලට පස්සේ ඉතින් හැමදාම දැන ඇඳුම් නැතු මිනිස්සු සත්වකේ ඉන්න බෑනේ ඇඳුම් ආය අවුවට වේලෙන්ඩයි වැස්තර දෙමෙන්ඩයි බෑනේ නිවාස දැන් ආ තව එකක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා සමහර මිනිස්සු නැති වුණොත් මැරෙනවා ඖෂධ ඖෂධ නේද පුතේ ඖෂධ ඔන්න ඔය ටික තියෙනවා නම් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඊට පස්සේ තමයි ඕනන්නේ ලොකු ටීවී එකක් වාහනයක් ෆ්‍රිජ් එකක් නේද ලොකු සෝෆා එකක් අල්ලපු ගෙදරට වඩා ලොකු පුටු සෙට් එකක් ඒවනේ මිනිස්සු හොයන්නේ නේද ඉතින් ඒවා ද්විතීයික අවශ්‍යතා නේද ලොකු ජංගම දුරකථනයක් වටිනාකමින් වැඩි කම්පියුටර් එකක් ඔවා ද්විතීයික අවශ්‍යතා හරි එහෙනම් පුතේ මෙහෙමයි මේකේ තියෙන ඒවා වැරදි නෑ නෑ මේකේ තියෙන ඒවා මේ වෙන කතාවක් මම ඔය කිව්වේ දැන් මේක ලියා ගන්න ඔයාලා අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය සාධක කියන එක කපලා ද්‍රව්‍ය කරගන්න හරි ඒ තියෙන මූලික අවශ්‍යතානේ මේ අපි පුතේ එදිනෙදා අපිට උදේ නැගිට ගමන් ඉඳලා හවස නිදා ගන්නකම් උමනා වෙන්නේ සමහර අය කිරි බොන්නේ නැහැ හැබැයි ඉතින් පොඩි ළමයි කිරොත් කිරි පිටි ටිකක් ඕනේ නැද්ද සීනි නැතුව ගෙදර ඉන්නවද කට්ටිය කීයේ උනා සීනි ටිකක් ගේනවනේ පුතේ තේ බොනවා ඔය කොච්චර කිව්වත් අඟුරු කෑල්ලෙන් මදිනවා කිය කිය කිව්වට බ්‍රෂ් එකක් හොයන්නේ නැද්ද ඔයගොල්ලෝ ඈ සබන් නැතුව හොදනවද සබන් කැටයක් කීයක් ගියත් කොහොම හරි සරදි සෝදන සබන් කෑල්ලක් සුවඳ සබන් කෑල්ලක් ගෙනල්ලා මූණ හොදනව නේද පුතේ ඊට අමතරව ගෙදර ගෑස් එකක් වැඩ නැත්තම් ලයිටරයක් ගිනි පෙට්ටියක් නැත්තම් කොහොමද තත්තේ කවුරු හරි කෙනෙක් ඔයාලා 23 දවසෙන් දැකලා තියෙනවද ගෙදර අම්මා හරි තාත්තා ගල් දෙකක් එකට අතුල්ලලා ගන්නවා මේ ගින්දර දැකලා නැහැ නේද හරි ඉතින් මේ එහෙම නැත්නම් ලීයක් අතුල්ලලා ගන්නේ නැහැ ගින්දර නේ ඉතින් පුතේ එහෙම කරන්නේ නැහැ ගිනි පෙට්ටියක් ඕන හාල් ඕන ලුණු ඕන පොල් ඕන එළවලු ඕන උදේ නැගිට්ට වෙලේ ඉඳන් හවස නිදා ගන්නකම් අපිට ඕන අත්‍යවශ්‍ය බඩු ටිකක් මේ ළමයින්ට තේරුණාද මේක මේ ද්‍රව්‍ය අර කියන්නේ ජීවත් වෙන්න ඕන සාධක තේරුණාද පුතාලට ඇත්තටම මේ වගේ ළමයි මං අද මේ පාඩම කරනකොට කිව්වා කිරිපිටි ඕනේ නැහැ හරි මං කිව්වා ඕනේ නැහැ හරි සීනි ඕනෙත් නැහැ ඒත් ඕනේ නැහැ කිව්වා දත් බේදුත් එපාලු අඟුරු කෑල්ලක ඇත්තටම ওই වැඩේ කරනවද අපේ ළමයි ඇත්තටම කරනවද ළමයි සබන් නැතුව නේද මම නම් කරන්නේ කරන්නේ නැහැ පුතේ බොරුවක් ඒක නේද කරන්න බෑ දැන් මිනිස්සු රටාවකට හුරු වෙලා ආපහු ගල්ලිගුවේට ගිහිල්ලා වගේ කැල්ලේ වගේ ඉන්න බෑනේ මිනිස්සුන්ට මොන ප්‍රශ්න වැදාලා මිනිස්සු ওই ඩික කරගන්නවා හරි හාල් නැහැ හැමදාම පාංකයිද හැමදාම කන්නේ නැහැ එළවලු තඹ තඹ කයිද නැහැ හාල් ටිකක් හොයාගෙන කොහොම හරි බත් ටිකක් කඩක් කන්න try එකක් දෙනවා ලුණු නැතුව හැමදාම කයිද නැහැ ඉතින් ඒ හින්දා මෙන්න ඔයාලා ප්‍රශ්නයක් අහද්දි සැලකිලිමත් වෙන්න ඕක එදිනදා පැවැත්මට අවශ්‍ය ද්‍රව්‍ය කියලා අහන්න බලුවා ප්‍රමුඛතාවය අනුව මිනිසෙකුගේ පැවැත්මට අවශ්‍ය සාධක කියලා අහන්නත් පුළුවන් පුතේ ඉතින් මේ පොඩි සූක්ෂම දේවල් මම පුතාලට මතක් කරන්නේ ප්‍රශ්න 30ක් එනවා පරිසරය මේ පාඩමෙන් ප්‍රශ්න දෙකක් ආවත් ලකුණු දෙකක් අපිට ශිෂ්‍යත්ව විභාගෙදී වටිනවා ලකුණු 30ම අපි කොහොම හරි ගමු හරි අවසාන එකට යන්කෝ අපි ඉතින් පාඩමට සෑහෙන වෙලාවක් ගියා දරුවනේ නේද පෑය එක පෑය මිනිත්තු 30ක් විතර ගිහින් තියෙනවා පාඩම් දෙකක් කරන්න රෑ හින්දා වෙලා නැහැ හෙට ඉස්කෝලේ නැත්තම් මම එදා වගේ රෑ 10 වෙනකම් විතර සාකච්ඡා කරනවා මොකද්ද ඉතින් අපි මේපරේ රෑ 10 වෙනකම් කරානේ ඉතින් ළමයි අවුසර් එදා අපි දැන් 10 වෙනකන් සාකච්ඡා කරා. දැන් දිසජය පේපර් එක කරලා තියාගන්න පුතේ. ලබන සඳ අඟහරුවාද හෝ බ්‍රහස්පතින්ද මම ඔබ සාකච්ඡා කරනවා ඈ. සාස. ඒ වගේ දවසක සාකච්ඡා කරමු. හරි. එකම භාණ්ඩයේ උද ඒවා දරුවනේ මේවා ලියාගත්තද දිනායා? කවුද එතකොට සෙන්දිය? ලියාගත්ත සර්. ආ පුතේ හරි. අනක්ෂි හරි නේද පුතා?
ඒකයන් ඒගොලු විලඳ ප්‍රචාරණය නාමය එකම දේ බලද්දි හැබැයි හුරු වෙලා ඒකම හොයනවා නේද උතේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා රයිට් පිළිසුදු ඔබතේ සමහර වෙලාවට ඔය ඇඩ් වලට යන සල්ලි හිටන් ඒවට දාලා වැඩි කරනවා ඔව් ඉතින් කොහොමත් පුතේ ප්‍රචාරණෙන් ඒ බාණ්ඩේට ඒ විලත් අපි ගෙවන්න එපේ අපි ටීවී එකේ බලන ඇඩ් එකේ ගන්න තමයි කැටට ගෙවනවා පිළිසුදු ආහාර අලුත් ආහාර සෑම විටම ආහාර ගැනීම පුරුදු වෙමු බාණ්ඩ මිලදී ගැනීමේදී අනුකරණ වලට නොරැඩවෙමු පාඩකල බීම වර්ග ශනික කෑම නිතර කෑමට පුරුදු වුවහොත් නොයෙකුත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඉතින් මේ පාඩම් වලින් ඔයාලගේ ජීවිතේටත් දෙයක් කියලා දෙනවා. හරි. අපිට ලැබෙන සේවාවන්. පුතේ මේ ටික පොඩ්ඩක් සටහන් කරගමු. හරි. අවසාන ප්‍රශ්නේ. ග්‍රාම නිලධාරී කාර්යාලය. එතකොට පුතේ ඒක ඉන්නවා ග්‍රාම නිලධාරී මහතා. ඒකේ පුතේ රටවැසියන්වත් ප්‍රදේශවාසීන්වත් නැහැ. ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් සේවා ලබන්නේ ගම්වැසියෝ. අන්න ඒක වැදගත් ඈ. ඕක අර ඉගෙනන්න පුළුවන්. ග්‍රාමධාරිතුමා ගම්වැසියන් නම් ප්‍රාදේශීය ලේකම්වරයා මොකද්ද කියලා හරි. ආන් ඒ වගේ හන්න පුළුවන් ප්‍රශ්නයක් නේද? හරි. මෙතන මේක වැරදි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය. එහෙනම් පුතේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ප්‍රදේශවාසී. ගම්වැසියන් විතරක් නෙවෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තාම ලොකු ගම්මාන ප්‍රදේශයක් තියෙනවා. හරිද? ඒ බල ප්‍රදේශයේ වැසියන් එහෙම ලියමු අපි ප්‍රාදේශීය බල ප්‍රදේශයේ වැසියන් දැන් මම ඉන්නේ නුවර එතකොට තුම්සර ඉන්නේ මිහින්තලේ පැත්තේ එතකොට අපි දිසා ඉන්නේ කටුගස්තොට පැත්තේ මෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මට ගිහිල්ලා මගේ උපෙන්ඩ සාධිකයක් ඒ දෙයක් කරගන්න පුළුවන් වුණාට ඔයාලගේ පැත්තට ඇවිල්ලා ඒක කරගන්න බෑ එහෙනම් බල ප්‍රදේශය ඇයට විතරයි හරි ප්‍රාදේශීය බල ප්‍රදේශයේ වැසියන් එහෙම ලියමු ඈ සර් ග්‍රාම නිලධාරී බෑ නේද? ග්‍රාම නිලධාරී පුතේ ගම්වැසියන් නේ? නෑ සර්. හරි ප්‍රවාහන සේවයේ පුතේ ලියන ඩිපෝ අධිකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රවාහන සේවයේ ඉන්නේ රියදුරු සහායක විතරක් නෙවෙයි ළමයි ඩිපෝ අධිකාරීතුමා ඉන්නවා කාර්ය මණ්ඩලයේ ඉන්නවා එයා ඒකට තමයි අයිති රියදුරු සහායක ඒගොල්ලෝ ඈ හරි හැබැයි ඉතින් මෙහෙමයි දැන් පෞද්ගලික අංශකුත් තියෙනවා ඒකත් මතක් කරන්න ඕනේ ප්‍රවාහන සේවයේ ඉන්නේ මේ ඩිපෝ අධිකාරීතුමා කාර්ය මණ්ඩලයේ විතරක් නෙවෙයි පෞද්ගලික රියදුරු සහායකත් ඉන්නවා ඒකත් ඕනම් සටහනක් දාගන්න ඒකෙන් සේවාව ලබන්නේ පුතේ මගි වාහන වල ගමන් කරන අය අපි කියනවා මගි කියලා. සේ මහජනතාව. එතෙන් මහජනතාව ලියන්න බෑ ඔසිස් දසිරි. එතකොට මහජනතාව හරි. ඒක පැත්තෙන් වැරදි නෑ. නමුත් අපි වාහනයක ගමන් කරන කෙනාට කියනවා මගින් කියලා. පයින් යන කෙනාට කියනවා පදිකයා කියලා. එහෙනම් මේ වචනේ වැදගත් පුතේ. එහෙනම් වාහන වල යන්නේ මගි. හරි? Thank you.
ඊට පස්සේ පුතේ රෝහල සහ හෙද නිලධාරීන් සාතු සේවකයින් ඒක හරි එන එක රෝගීන් එක් ගැටලුවක් නැහැ විදුහල්පති ගුරුවරු කාර්ය සහායකයින් අනද්දින කාර්ය මණ්ඩල ගොඩක් ඉන්නවානේ දැන් අපිට ඕන මෙතන පුළුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ පාසල් ප්‍රජාව කියලා ලියන්න දැන් වචනත් වැදගත් වෙනවා මා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව කියන්නේ මේ පාසල තුල ඉන්න දෙමව්පියෝ ළමයි සියලුම දෙනාමයි පාසල් ප්‍රජාව කියුවහම තැපල් කාර්යාලේ තැපල් ස්ථානාධිපතිතුමා නිලධාරීන් ලියුම් බෙදන්නා අන්න ඒක නම් රටවැසියන් ඇයි මට මෙහෙ ඉඳන් ලියුමක් යවපම කොළඹ කෙනෙකුට ගන්න පුළුවන් එහෙනම් රට තුල ඕනම කෙනෙක් රටවැසියා ඉතින් නියම අනුරාධපුර ජවිලුණත් ලියුමක් දාන්න පුළුවන්. පොළුවා මට ඕන දණකින් ගිහින් දාන්න පුළුවන්. ඒකට පලාතක් ගමක් එහෙම ભેදයක් නැහැ පුතේ. හරි? ඉතින් මට ඇවිල්ලා ඔයාලගේ ගමක ගාමිණීදාර කෙනෙක්ගෙන් චරිත සහතිකයක් ගන්න බෑ. ලියුමක් ගන්නත් බෑ. හැබැයි මට ලියුමක් යවන්න පුළුවන් ඕනම තැපල් කාර්යාලයකින්. එහෙනම් රටවැසියන්ට තමයි ඒගොල්ලෝ පොදුවේ එම සේවාව සපයන්නේ. ඉතින් පුතේ අපි ওই ලස්සන පාඩමක් කතා කරේ. ඉතින් මට හැකි විදියට මම පුංචි වීඩියෝ එකක් නිර්මාණය කරගෙන පුතාලට බෝඩ් එකේ ලියන්න නැතුව ටිකක් කැමති හිතෙන විදියට කරනවා. ඉතින් ලස්සනට තිබ්බද රූප ටික? හොඳයි සර්. හොඳයි. ගොඩක් ලස්සනයි සර්. එහෙනම් පාඩම් කරා කියලා හිතාගන්න. හෙට මේ පාඩම කියවලා අයින් කරන්න. හරිද පුතේ? හෙට මේ පාඩම කියවලා අයින් කරන්න. ආයි ශිෂ්‍යත්වයට ලං වෙලා පාඩම් කරන්න ඉඩ තියාගන්න එපා. හරි? හරි. එහෙනම් දරුවනේ 10ටත් 10යි හරි ඉස්කෝලේ යන්නත් එපා ඉස්සරටත් වැඩ거든 තියෙනවා මම ගෙදර වැඩ ටික සටහන් කරගත්තා දිසජ අපි ඊළඟ දවසේ ඒ ටික සාකච්ඡා කරමු අනිත් පාඩමත් එක්ක හරි ළමයි වෙන මොනවාරි ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න නම් ඉතින් ගොඩක් ඇති නේද පුතේ අපි ඉදිරි දවසේ කතා කරමු ලියලා තියාගන්න පුතේ ප්‍රශ්න තිබොත් ලියලා තියාගන්න හරි අපි නිදාස්සලා කතා කරමු ඊට පස්සේ නිවාඩු දවසක් આવවත් මම ඔයාලට ප්‍රමුඛතාවය දීලා ඒ වැඩේ කරනවා එහෙනම් අපි සෙනසුරාදා හම්බෙමු පරීක්ෂණත් එක්කනේ සෙනසුරාදාලානේ අපි හම්බෙන්නේ හරි එතකොට විභාගෙ හොඳින් ලියලා තියාගන්න පුතේ ලබන සඳ අගහරුවද හෝ බ්‍රාස්පෙන්ද දින එකක මම සාකච්ඡා කරනවා සර් ඔව් සෙනසුරාදා මොකද කරන්නේ සෙනසුරාදාට මම ටියුට් එකක් දාලා තියෙනවා පුතේ පරීක්ෂණ වර්ග බලන්න කොහොම මම නිබන්ධනයක් දාලා තියෙනවා print එකක් අරගෙන කරලා තියාගන්නකෝ ඈ හරි එහෙනම් දරුවනේ සුබ රාත්‍රිය අයිබෝන් 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 අයිබෝන්